අපි පටන් ගමු නේද එහෙනම් ප්‍රයිස් එක හැමෝටම ආයුබෝවන් අපි පටන් ගමු ක්ලාස් එක එතකොට දැන් දරුවනේ ඔයාලා දන්නවා අපි මේ වෙනකොට අපේ සිලබස් එකේ 19 වෙනි පාඩම අවසාන පාඩමේ යම් මට්ටමක් දක්වා යම් කොටසක් දක්වා කතා කරගෙන ඇවිල්ලා තියෙනවා මම මතක තියෙන විදිහට අපි අවසාන ක්ලාස් එකේදී පුතේ කතා කළා කලමනාකරණය සම්බන්ධව මතක ඇති කලමනාකරණ අංග 4 ගැන කතා කළා ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාලත් එක්ක මම සාකච්ඡා කළා පුතේ කලමනාකරණ කුසලතාවල වැදගත්කම මොනවද කියන්නේ කලමනාකරණ කුසලතාව කියන්නේ මොනවද කියන එක ඊට පස්සේ කලමනාකරණ කුසලතාවල වැදගත්කම් ටික කතා කළා ඔයාලත් එක්ක ඔයාලට මතක ඇති කියලා මම හිතනවා මේ ටික එතකොට අද අපිට කතා කරන්න තියෙනවා පුතේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම කියන මාතෘකාව ඉඳලා ඉස්සරහට එතකොට දැන් අද ක්ලාස් එක කරලා තව එක දවසක් අපි ඔන්ලයින් ක්ලාස් කරපුවාම අපිට පුළුවන් පුතේ මේ 19 වෙනි පාඩම ඉවර කරගන්න. ඊට පස්සේ ඔයාලගේ සිලබස් එකේ අපිට ඉතුරු වෙන තව පාඩම් දෙකක් විතරයි. ඒ තමයි අපි කරලා නැහැ තාම 18 වෙනි පාඩම සහ ඉලෙක්ට්‍රොනිකස් ඒ කියන්නේ 16 වෙනි පාඩම. ඒතර ඔය පාඩම් දෙක විතරයි ඉතුරුලා තියෙන්නේ. මම මේ පාඩම ඉවරන ගමන් ඔයාලට 18 වෙනි පාඩම ඒ කියන්නේ ජෛව පද්ධති වල තිරසාර සංවර්ධනය කියන පාඩම පටන් ගන්නවා. හරිද? එතකොට ඒකත් අපිට පොළොවන් වේවි. සති දෙක තුනක් හතරක් විතර වගේ ඇතුළත ඉවර කරගන්න. ඊට පස්සේ තියෙන සම්පූර්ණ කාලයෙන් මම අපිට සම්පූර්ණ කාලයම අවශ්‍ය වෙන්නේ ඇත්තටම තව මාසයක් විතර ගිහිලා කියන්නේ උපරිම තව මාස දෙකයි ඒ කියන්නේ මේ ජූනි ජූනි වෙනකොට ඔයාලගේ සිලබස් එක බොහෝ දුරට ඉවර කරන්න බලමු මට ඊට කලිනුත් ඉවර කරන්න පුළුවන් නමුත් මෙතන මේ ඔන්ලයින් ක්ලාස් වැඩිපුර දාලා මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඒකයි ඉලෙක්ට්‍රොනිකස් පාඩම නැවත ආපස්සට දාන්නේ මම උපරිම බලනවා ඉලෙක්ට්‍රොනිකස් පාඩම අපිට සාමාන්‍ය හෝල් ක්ලාස් එකේදී කරන්න වාතාවරණයක් ලැබෙයිද කියලා ඒකයි මම හිතුවේ ඔයාලා ඉලෙක්ට්‍රොනිකස් පාඩම අවසානටම කරන්න එහෙම නැත්නම් මට ඔන්ලයින් ක්ලාස් සත්‍යයකට දෙක තුනක් හරි දාලා ඕනනම් ඔයාලට අර පහුගිය කාලේ වගේ ඉක්මනට ඉවර කරලා දෙන්න පුළුවන් නමුත් මම හිතනවා ඉලෙක්ට්‍රොනිකස් පාඩම පොඩ්ඩක් උපකරණ පෙන්නලා ඒ උපාංග පෙන්නලා ඒ ප්‍රැක්ටිකල්ස් කරගෙන යන ගමන් කළොත් වඩා ලේසි වඩා පහසුයි නමුත් අපිට එහෙම බැරි වුණොත් අපි පුළුවන් උපරිමයෙන්ම උත්සාහ කරමු ඔන්ලයින් ක්ලාස් එකේ හැකි උපරිමයෙන් තේරුම් යන ආකාරයට තේරුම් ගන්න පුළුවන් විදිහට මම ඒ රූප සටහන් වලට පෙන්නලා අපි ඒ පාඩම කරමු. රයිට්. එහෙනම් අපි සම්බන්ධ වෙමු පුතේ අද අපිට කතා කරන්න තියෙන තියෙන කොටසට. දැන් අදත් චුට්ටක් බැලුවොත් ළමයිගේ පැමිණීමේ හැබැයි තවම යම් දුර්වලතාවයක් තියෙනවා. මම දන්නේ නැහැ දැන් මේ විභාගෙ ලියන කණ්ඩායම ළමයි විභාගෙ ලියන්නේ නැහැ කියලා අතහැරලා දාලාද දන්නේ නේද ජීවිතය අනිත්‍යයි මොනවද අප්ප මේ මොන විභාගද කියලා නේ මෙලාට භාවනා කරනවත් දන්නේ නැහැ කොහේ හරි අසපුවකට හරි කැලේකට හරි ගිහිල්ලා නෑ එහෙමනම් ඒත් කමක් නැහැ හැබැයි ওই දෙකෙන් එකක්වත් නැත්තම් ඒ ජීවිතේ කොහටද යන්නේ කියලා නේද තීරණය කරන්න වෙනවා මොකද එක්කෝ මේක අතහැරලා දාලා කොහේ හරි ගිහිල්ලා වනයේකට ගිහිල්ලා භාවනා කරලා ඒ පැත්තෙන් මොනවා හරි නේද ලබා ගන්න ඕන. එහෙම නැත්තම් නේද මේ 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 ජීවිතේ මෙහෙම ගිහි ජීවිතේ ගත කරනවා නම් මේ පැත්තේ මොනවා හරි සාර්ථකත්වයක් ලබා ගන්න ඕන. ඉතින් මම දන්නේ නැහැ මොකද්ද හේතුව කම්මැලිකමද උමනාවක් නැතිකමද විභාගය අපැහැරලාද? ඉතින් මට යාළ ගැන ඇත්තට වගකීමක් බාර ගන්න අමාරුයි. මම ඔන්ලයින් ක්ලාස් වල සම්බන්ධල වැඩ කරන ළමයි පිළිබඳව විතරයි වගකීම් බාරගන්නේ. ඒකත් ඔන්න ඔයාලා සාක්ෂි මම එහෙම කිව්වා කියන එක. රයිට්. එහෙනම් දරුවනේ අපි සම්බන්ධ වෙමු. හැමෝම පෙරලා ගන්න 15 වෙනි පිටුව. ඔයාලට මම කියන දේ පැහැදිලිව ඇහෙනවා. මාව හොඳට පැහැදිලිව පේනවා. බෝඩ් එක පැහැදිලිව පේනවා. එවැනි තාක්ෂණික ගැටලු නැතුව ඇති කියලා මම හිතනවා. රයිට් ගන්න 15 වෙනි පිටුව. 15 වෙනි පිටුව. හරි. තියෙනවා මාතෘකාව බලන්න ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම එහෙම නැත්නම් ව්‍යාපාර අවස්ථාවලට අපි කියන අපතේ බිස්නස් ඔපචුනිටීස් කියලා. එතකොට මතක තියාගන්න අපි ඕනම කෙනෙක් පොතේ යම් ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න කලින් ඉස්සලාම කරන්න ඕන දේ තමයි ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම කරන්න ඕන. හරි. ඒ කියන්නේ අපි මොනවා හරි මම ඔයාලට නිතර කියලා තියෙනවා දැන් අපේ සාමාන්‍ය මිනිස්සු ඔය හිතන විදිහට ව්‍යාපාර පටන් ගන්නවා මම නිතර කියන්නේ කොත්තු දාන කඩ පටන් ගන්නවා රයිස් කඩ පටන් ඔය වගේ පටන් ගන්නවානේ ඒ රැල්ලට ඒ දේවල් කළාට සමහර විට සාර්ථක වෙන්නේ නැහැ සතියක් එකක් එහෙම ආසාවට වගේ කරගෙන යනවා බිස්නස් නැහැ කියලා දැනගත්තාම වහලා දාලා යනවා
දැකලා ඇති වුණ තරම් මම මීට කලින් කියලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ වෙන්නේ මෙන්න මේ දේ නොකර ව්‍යාපාර පටන් ගැනීම. ඒ කියන්නේ මතක තියාගන්න පුතේ ව්‍යාපාරයක් පටන් ගන්න කලින් අපි ඒ පරිසරය තුළ ඒ සමාජය තුළ ඒ ව්‍යාපාරයට අවස්ථාවක් තියෙනවද කියලා හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. දැන් අද අපි මෙතන ඉඳලා මම කියනවානේ අවසාන වශයෙන් අපි මේ BST වල බලාපොරොත්තු වෙන එක අරමුණක් තමයි ඔයාලව ව්‍යාපාරික ලෝකයට සම්බන්ධ කරන්න, ඔයාලගෙම ව්‍යාපාරයක් පටන් ගන්න තැනට ඔයාලව යොමු කරන්න කියලා. එහෙනම් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කොහොමද අපි ජීවත් වෙන පරිසරය තුළ, අපි ජීවත් වෙන සමාජය තුළ යම් ව්‍යාපාරයක් සඳහා අවස්ථාවක් තියෙනවද නැද්ද කියන එක හඳුනාගන්නේ. එහෙම ව්‍යාපාර අවස්ථාවක් තියෙනවා නම් විතරයි පුතේ අපි එවැනි ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහ ගන්න අවශ්‍ය වෙන්නේ. මොකද අපි ව්‍යාපාර ලෝකයට අලුත් කෙනෙක් නිසා සමහරවිට ඔයාලා ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙක් නම් ව්‍යාපාරික අවස්ථාවක් නැතත් ඔයාලට යම් ක්‍රමයකින් ව්‍යාපාරික අවස්ථාවක් දිනු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් අත්පත් කරගෙන තියෙන ව්‍යාපාර අවස්ථාවක් එතනින් ගලවලා ඔයාලට ලබා ගැනීම හැකියාවක් තියෙන්න පුළුවන්. හරි, දැන් ඔයාලා මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්න. දැන් අපේ වාරියපොළ නගරය ගත්තහම ඕනතරම් රෙදි සාප්පු තියෙනවා. කතා කරන්නත් හොඳ නෑ නේද? මේ කොරෝනා තත්ත්වයේ රෙදි සාප්පු නිසා තමයි ගොඩක් දුරට බෝ වෙලා තියෙන්නේ. නමුත් රෙදි සාප්පු ඕනතරම් තියෙනවා. ඒතර ඔයාලා කියාවි රෙදි සාප්පුවක් දාලා වාරියපොළ වැඩක් නෑ, ඕනතරම් රෙදි සාප්පු තියෙනවා කියලා. හැබැයි ඔයාලා නිකමටවත් හිතුවොත් ඔය තිලක වර්ධන හරි එහෙම නැත්නම් ශ්‍රියාණියකින් හරි ඒ වගේ මහා පරිමාණයේ දැවැන්තයෙක් ඇවිල්ලා ටිකක් නේද මෙතන පොඩි සද්දයක් දාලා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඔයාලා හිතන්නේ මොකද වෙන්නේ? එතකොට අර පොඩි පොඩි කඩවල තියෙන ව්‍යාපාර ටික ඔක්කොම බිඳ වැටෙන්න පුළුවන්. බිඳ වැටිලා අත්‍යන්ත තැනක ඇදෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒකට හේතුව එයාලා දැන්ට ව්‍යාපාර ලෝකේ දැවැන්තියෝ විදිහට ඉන්න නිසා එවැනි අවස්ථාවක් එයාලට, කියන අර දැනට තියෙන නේද ඒ වෙනත් අය ගාවට ගිහිල්ලා තියෙන ව්‍යාපාරික අවස්ථා තමන් ගාවට අරගෙනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් අපි අලුත්ම කෙනෙක් නම් ව්‍යාපාරික ලෝකයට අපිට එකපාර එතෙන් දෙන්න අමාරු වේවි. ඒ නිසා අපි බලන්න ඕන ඉස්සෙල්ලා හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවද කියලා බලලා තමයි අපි ව්‍යාපාරයකට යොමු වීම කරන්නේ. රයිට්. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම අපි මොකද්ද මේ ව්‍යාපාරයක් කියන්නේ කියන එක සටහන් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරික අවස්ථාවක් කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගමු. ඊට පස්සේ මේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න අපිට ක්‍රම තුනක් තියෙනවා කියලා අවසාන දවසේ මම ඔයාලට කියලා දුන්නා. ඒ අවස්ථා තුන එකින් එක අද සාකච්ඡා කිරීම සිද්ධ කරමු. හරි. එතකොට ව්‍යාපාරයක් කියන්නේ මතක තියාගන්න සාමාන්‍යයෙන් සරල අර්ථ දැක්වීමක් මම දුන්නොත් පොතේ අපි මිනිස්සුන්ගේ මං කිව්වා ඔයාලට මුලින්ම මේ අපිට තියෙන පුතේ අවශ්‍යතා සහ වුවමනා කියලා જાතියක්. මෙන්න මේ මානව මිනිසුන්ගේ තියෙන අවශ්‍යතා සහ වුවමනා ඉටු කරලීමට ගන්නවලද ප්‍රයන්තයක් නැත්නම් සිදු කරන ලබන උත්සාහයක් අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා. ඒතර මෙන්න මේ අවශ්‍යතා සහ වුවමනා ඉටු කරගන්න අතර ඉටු කරන අතරතුර හරි මොකද කරන්නේ? තමනුත් යම් ලාභයක් අපේක්ෂා කිරීම කරන යම් ලාභයක් ලබා ගන්න, ඒ වගේ මේ හරහා යම් සමාජ සේවයකුත් ඉෂ්ට වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සමස්ත ක්‍රියාවලියක් අපි හඳුන්වනවා දරුවනේ ව්‍යාපාරයක් කියලා. පැහැදිලි නේද? එහෙනම් අපි හැමෝම දැන් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන එක අර්ථ දැක්වීම ලියාගෙන ඉමු. ලියන්න මේ විදිහට මානව අවශ්‍යතා හා වුවමනා, මානව අවශ්‍යතා හා වුවමනා මානව අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා වන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ
හරි ඔන්න පොතේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ දැක්වීම මම ඔයාලට ලියන්න දුන්නේ සරල අර්ථ දැක්වීමක් මතක තියාගන්න ලේසියි. ඊළඟට බලන්න යටින් කියනවා මෙහෙම මානව අවශ්‍යතා හා වමනා සපුරාලීමට අමතරව ව්‍යාපාර මගින් රැකී අවස්ථා සම්පාදනය මං කියවන දරුවනේ මේ හරහා යම් සමාජ සේවයකුත් වෙනවා කියලා. රැකී අවස්ථා සම්පාදනය කිරීම නව තොරතුරු හා අදහස් ලබා දීම ආදී සේවාවන්ද ඉටු කරනවා කියලා අපි කියනවා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් එහා පැත්තට එන්න. ඕ හරි. ඒ පැත්තේ තියෙන අපතේ ව්‍යාපාර අවස්ථා කියන්නේ මොකක්ද කියන එක ලියාගන්න මම ඔයාලට අර්ථ දැක්වීම දෙන්නම්. අර්ථ දැක්වීම් දෙකක් තියෙනවා. අපි අර්ථ දැක්වීම් දෙකම ලියාගමු. ලියන්න මේ විදිහට ව්‍යාපාර පරිසර සාධකවල ව්‍යාපාර පරිසර සාධකවල ව්‍යාපාර පරිසර සාධකවල ව්‍යාපාර පරිසර සාධකවල වෙනස්වීම ඇසුරින් හරි වෙනස්වීම ඇසුරින් චුටක් බන් නවත්තලා වුණනම් මෙහෙම කියන්න දැන් මේ කොරෝනා වසංගතය පැමිණෙනවනනේ දැන් මේ කොරෝනා වසංගතය පැමිණීමත් එක්ක මේ ව්‍යාපාර පරිසරය යම් වෙනසක් වෙනවනේ මොකද්ද වෙනස වෙන්නේ හැමෝම මාස්ක් එකක් පැළඳ යුතුයි කියන තත්ත්වය වෙනවනේ අන්න පුතේ ව්‍යාපාරික අවස්ථාවක් හැදෙනව මොනවටද මාස්ක් වලටනේ දැන් අපි මේ දන්න කාලේ දැන් මං නේද දැන් ඉතින් අවුරුදු 30කට වඩා වැඩි කාලයක් නේද දැන් මේ ජීවත් වෙනවානේ ඉතින් මම දන්න කාලය තුල කවදාකවත් මිනිස්සු මෙහෙම පුතේ මාස්ක් පැළඳුවේ නැහැනේ හරි පැළඳුවෙම නැහැනේ මාස්ක් එකක් හරි දන්න කාලය තුල දැන් අනිවාර්යෙන් අපි එළියට බහිනවා නම් මොකද්ද පැළඳගෙන යන්න ඕනේ මාස්ක් එකක් පැළඳගෙන යන්න වෙලා තියෙනවා ඒකට ඇත්තටම එහෙනම් මේ කොරෝනා වසංගතයත් එක්ක මොනවට ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනැගිලා තියෙනවද වර්තමානයේ වෙනුවිට මාස්ක් වලට ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනැගිලා තියෙනවා ඒක තමයි කියන්නේ ව්‍යාපාර පරිසර සාධක වල වෙනස් වීම ඇසුරේ හරි හරි අපි නැවත අර්ථ දැක්වීමට එමු ව්‍යාපාර පරිසර සාධක වල වෙනස් වීම ඇසුරින් නිර්මාණය වන ව්‍යාපාරික සාධකවල ව්‍යාපාරික සාධකවල සහයෝගය ලබා ගනිමින් සහයෝගය ලබා ගනිමින් ලාභදායිව ව්‍යාපාර කටයුත්තක ලාභදායිව ව්‍යාපාර කටයුත්තක ව්‍යාපාර කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ ව්‍යාපාර අවස්ථාවක් ලෙස හැඳින්වේ නියැලීමට ඇති ඉඩකඩ ව්‍යාපාර අවස්ථාවක් ලෙස හැඳින්වේ හැදලිද ඔන්න පළවෙනි අර්ථ දැක්වීම පොතේ මම එකපාරක් කියවනවා අඩුපාඩුවක් තියෙනවා නම් බලලා හදාගන්න ඔයාලත් මාත් එක්ක කියවන්න චුට්ටක් හුරු වෙන්නත් එක්ක ව්‍යාපාර පරිසර සාධකවල වෙනස් වීම ඇසුරින් නිර්මාණය වන ව්‍යාපාරික සාධකවල සහයෝගය ලබා ගැනීමෙන් ලාභදායීව ව්‍යාපාර කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ අපි කියනවා ව්‍යාපාර ව්‍යාපාරික අවස්ථාවක් කියලා බිස්නස් ඔපචුනිටි එකක් කියලා කියනවා. ඊළඟට දරුවනේ යකින් මම දීලා තියෙන නැතහොත් කියලා නැතහොත් කියන්නේ මේකට තව අර්ථ දැක්වීමක් තියෙනවා කියන එකනේ. එහෙනම් අපි දෙවෙනි
ඊළඟ අර්ථ දැක්වීම ලියන්න මේ විදිහට ආයෝජකයාට ඇලිරක් දාලා ලියන්න ඇලිරක් දාලා ලියන්න ඇලිරක් අවදානම දරන්නාට අවදානම දරන්නාට අවදානම දරන්නාට අවදානම දරන්නාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් දීමට සමත් 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 කාර්යයක් ව්‍යාපාර අවස්ථාවක් ලෙස හැඳින්විය හැක ලෙස හැඳින්විය හැක ලෙස හැඳින්විය හැක පැහැදිලිද ඔන්න ව්‍යාපාර අවස්ථා කියන්නේ මොනවද කියන එක අර්ථ දැක්වීම දෙකක් දුන්නා පළවෙනි එක ටිකක් දිග අර්ථ දැක්වීමක් දෙවෙනි එක ටිකක් කෙටි අර්ථ දැක්වීමක් එතකොට උදාහරණ විදිහටත් දීලා තියෙනවා මම ඔයාලට වීවගා අසුණු නෙලීම පැලසිටුවීම සඳහා මිනිස්ත්‍රමේ හිගවන විට එම ප්‍රියා යාන්ත්‍රීකරණය කිරීම මගින් අදාළ කාර්ය සිදු කෙරේ පැහැදිලිද දැන් අපි මේට අවුරුදු 10කට 15කට වගේ අතීතයට ගියොත් ඔයාලා දන්නවා පොතේ අපි මේ වීවගා විදි බොහොමයක් කටයුතු මිනිස්ත්‍රමේ භාවිතයෙන් විශේෂයෙන්ම ගොයන් කැපීම මිනිස්ත්‍රමේ භාවිතයෙන් සිද්ධ කරන්නේ ඊළඟට කොළ මැඩීම වගේ දේවල් වලදී right අපි සමහර විට යන්ත්‍ර භාවිත කළත් ඒවා සරල ආකාරය යන්ත්‍ර භාවිත කරා ඊට පස්සේ පසුතාලේන වල දන්නවා මේ සංයුක්ත අසුණු නෙලන කියන ඒවා එනවනේ ඒකට හේතුව තමයි දැන් එහෙම එකක් එන්න හේතුව තමයි පොතේ වීවගාවේදී නැත්නම් මේ වීවගා ශේෂ්ත්‍රය සඳහා මානව ශ්‍රමය සොයා ගැනීමේදී විශාල ගැටලුවක් ඇති වෙනවා මොකද මෙතනදී අවුවේ වැඩ කරන්න ඕන හරි එතකොට ටිකක් හරි ඒ දෙයට යොමු වන පිරිස ටික ටික අඩු වෙනවා දැන් අද ඇත්තටම ගොයන් කපන්න අපිට ගෑන කෙනෙක් හොයාගන්න බෑනේ ඕකනේ කාරණේ සත්‍ය කාරණේනේ ඉතින් දෙයනේ කියලා හරි අපේ රටේ නම් නෙමෙයි හදන්නේ වෙන රටවල දෙයනේ කියලා හදනවා මොනවද මේ සංයුක්ත අසුණු නෙලන ඉතින් සංයුක්ත අසුණු නෙලන භාවිතයත් එක්ක අපිට අදාළ කාරණා සියල්ල එකවර දැන් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා ගොයන් කපන එක ඒ ගොයම් එකතු කරගන්න එක කොළ මැඩීම නේද ඊට පස්සේ අසුණු පිරිසිදු කිරීම මේ සියලු කාරණා දැන් අපිට එකවර සිද්ධ කරගන්න හැකියාව තියෙනවා හරි එතකොට මේක නිර්මාණය කරපු පුද්ගලයාට දැක්මක් තිබුණා අනාගතයේදී වීවගා ශේෂ්ත්‍රය සඳහා විශාල වශයෙන් මානව ශ්‍රමයේ හිගයක් ඇති වෙනවා එයා එක දැක්කපොත් ඒක මේක නිකම් නිර්මාණය වුණ දෙයක් නෙමෙයි මේ නිර්මාණය කරපු පුද්ගලයා හෝ ඒ සමාගම දකින්නවා මේ වීවගා ශේෂ්ත්‍රයේදී මානව ශ්‍රමයේ ලොකු ගැටලුවක් අනාගතයේදී ඇති වෙන්න පුළුවන් ඒ නිසා අපි මේ කාර්යයන් සිද්ධ කරන්න යන්ත්‍රයක් නිර්මාණය කරන්න ඕන හරි අන්න ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වෙන්නේ අද වෙනකොට මේ යන්ත්‍ර සූත්‍ර අපිට ලොකු මෙහෙයක් ඉෂ්ට කරනවා නේද එහෙම නැති වුණා නම් අද අපිට ගොයන් ටික කපා ගන්න එහෙම නේද ගම් ගානේ ඇවිද ඇවිද මිනිස්සු හොයන්න වෙන වාතාවරණය තියෙන තිබුණා හරි ඉතින් ඒදී ව්‍යාපාරික අවස්ථාවක් විදිහට ඒ පුද්ගලයෝ ওই සමාගම් දැක්කා ඒකයි මම මේ කියන්නේ හරි මේ මිනිස්ත්‍රමේ අඩුවක් ඇති වෙනවා කියන ව්‍යාපාරික අවස්ථාව දැක්කා ඒ නිසා ඒ සඳහා යන්ත්‍රයක් දැල් නිර්මාණය කරනවා ඔකයි මම ඔය කිව්වේ රයිට් ඒක තමයි මෙතන මේ තියලා තියෙන්නේ හරි ඊළඟට පුතේ
ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීමේ ක්‍රම මංකක්‍රම තුනක් තියෙනවා කියලා. මොනවද මේ ක්‍රම තුන? ගවේෂණයේ හෙවත් ශදු අත විශ්ලේෂණය. පැහැදිලිද? ඒකට අපි ගවේෂණය කියලා කියනවා. එහෙම නැත්නම් ශදු අත විශ්ලේෂණය, එහෙම නැත්නම් SWOT analysis. SWOT, ඔතන SWOT කියන්නේ තනි වචනයක් නෙමෙයි ඇත්තටම. අපි ඒක SWOT කියලා ප්‍රොනවුන්ස් කළාට අර ශදු අත කියන අකුරු හතර, එතන ශදු අත කියන්නේ වචනයක් නෙමෙයි දරුවනේ. හරි, ඒකයි ඒක ඇඩ් කරලා දීලා තියෙන්නේ ශදු අ ත. මේ අකුරු හතරක් විතරයි පොතේ. මෙහෙම වචනයක් ලෝකේ නැහැ. හරි, ඒ වගේම මේ සොට් කියන්නේ වචනයක් නෙමෙයි. හරි, මෙත් අකුරු හතරක් විතරයි. පැහැදිලිද? එතන මේ අකුරු හතරෙන් අදහස් හතරක් කියවෙනවා පොතේ. මේ අකුරු හතරෙන් අදහස් හතරක් කියවෙන්නේ. මොනවද මේ කියවෙන අදහස් හතර? ශක්තියන්නේ ශක්තීන්, ස්ට්‍රෙන්ත්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන ස්ට්‍රෙන්ත්, මම මේ වචන දීලා ඇති පල්ලේ, අපි බලමු. දු කියන්නේ දුව කියන්නේ මේ. දු කියන්නේ දුර්වලතා, වීක්නසස්. ආ කියන්නේ අවස්ථා, ඔපචුනිටීස්. තා කියන්නේ තර්ජන කියන එක, ඉංග්‍රීසියෙන් ටී කියලා අපිට අපි ගන්නෙ ට්‍රෙඩ්ස් කියන එක, ට්‍රෙඩ්ස්, TREATS, ට්‍රෙඩ්ස් කියලා අපි කියනවා. පර්චන කියන්නේ පැහැදිලිද? එතකොට එහෙනම් ශක් කියන්නේ මොන ශක්තියෙන් මාතක කියන්න ශක්තියෙන් දුර්වලතා අවස්ථා තා පර්චන ස්ට්‍රෙන්ත්ස් වීක්නසස් ඔපචුනිටීස් ට්‍රෙඩ්ස් කියලා අපි කියනවා. පැහැදිලිද? එතකොට ඒකට අපි කියනවා ඔන්න ශදුවත විශ්ලේෂණය. අපි ඉස්සරහට වෙනම සාකච්ඡා කරමු. දැනට ඔහොම මතක තියාගන්න. ඊළඟට දෙවෙනි ක්‍රමය කියනවා පොතේ වෙළඳපොළ සමීක්ෂණය. හරි, වෙළඳපොළ සමීක්ෂණයක් කරන්න කියලා. තුන්වෙනි එක නිරීක්ෂණ කියලා අපි කියනවා. රයිට්. එහෙනම් අපි පටන් ගමු. පළවෙනි එකෙන් සාකච්ඡාව පටන් ගමු. ගවේෂණයේ හෙවත් ශදුවත විශ්ලේෂණය. රයිට්. ඔන්න දීලා තියෙනවා. S කියන්නේ එකකොට ඔතන ඇත්තටම S විතරක් නෙමෙයි. අර ෂා එහෙමත් දාගත්තා නම් හරි නේද? මෙහෙම කරන්න. S අකුර තියෙන තැනම පුතේවාලා වරහන් ඇතුලේ, එහෙම නැත්නම් ඇලෙයිදක් දාන්න ෂා කියලා ලියන්න. S කියන එක ළඟම ඇලෙයිදක් දාලා ෂා කියලාත් ලියන්න. හරිද? ඊළඟට W කියන එක ළඟ ඇලෙයිදක් දාලා දු කියලා ලියන්න. ඊළඟට O කියන එක ළඟ ඇල ඉරක් දාලා අයන්නත් ලියන්න. T කියන එක ළඟ ඇල ඉරක් දාලා අයන්නත් ලියන්න. පැහැදිලිනේ? හරි, එතකොට ෂා නැත්නම් ඉස් අකුරේ මුලින් තියෙන අපේ එක නිසා ඉංග්‍රීසි වචනේ ලියමු. ලියන්න ස්ට්‍රෙන්ත්. ස්ට්‍රෙන්ත් ආට බෝඩ් එක පේනවා නේද පුතේ? ස්ට්‍රෙන්ත්. එතකොට ස්ට්‍රෙන්ත් ලියන්න සිංහලෙන් ශක්තිය. ශක්ති. S strength ශ කියන්නේ තුන ශක්ති. ඊළඟට අපි ලියාගෙන යමු එහෙනම්. W කියන්නේ weaknesses. ඒ කියන්නේ දරුවනේ දුර්වලතා. දුර්වලතා. හරි, දුර්වලතා. එතකොට O කියන්නේ opportunities. සිංහලෙන් නම් අවස්ථා. අවස්ථා.
ටී කියන්නේ ට්‍රේඩ්ස් එතන එච් එකකුත් එනවා TH R E A TS ට්‍රේඩ්ස් තර්ජන තර්ජන ගැටලුවක් නැහැ නේ බෝඩ් එක හොඳට පේනවන්නේ හරි නේද ඊළඟට අපිට මේක අපිව මූලික කරගෙන පොතේ කතා කරන්න පුළුවන් මම අර කිව්වේ දැන් මම කලමනාකරණය කියන එක කතා කළේ පැහැදිලි කළේ ඔයාලට ව්‍යාපාරයක් අරගෙන නෙමෙයි මම පාසල විදුහල්පතිතුමා මේ ටික අරගෙන පැහැදිලි කළේ ඒ වගේම මේ අවස්ථා හතර අපිට අපි ගැන අරගෙන විස්තර කරගන්න පුළුවන් ඒ කියන්නේ දරුවනේ මේ මේ ෂදුවත විශ්ලේෂණය පෞද්ගලිකව අපිට අපි ගැන කරගන්න බැරි කමක් නැහැ පුළුවන් අපි කරනවා මේක සාමාන්‍යයෙන් පුද්ගලිකවත් කරන්න පුළුවන් හරි ඒ කියන්නේ අපි සතුව ශක්තියෙන් තියෙනවා අපි සතුව දුර්වලතා තියෙනවා හරි අපිට අවස්ථා තියෙනවා බලන්න මම කියන විදිහෙත් වෙනසක් තියෙනවා බලන්න අපි සතුව ශක්තියෙන් තියෙනවා අපි සත්ව දුර්වලතා තියෙනවා අපිට අවස්ථා තියෙනවා අපිට තර්ජන තියෙනවා බලන්න මගේ අත ගිය විදිහෙත් වෙනසක් තියෙනවානේ අපි සත්ව ශක්තියේ අපි සත්ව දුර්වලතා අපිට අවස්ථා අපිට තර්ජන එහෙනම් ශක්තියෙන් සහ දුර්වලතා කියන එක පුතේ මෙන්න මේ දෙන්න අභ්‍යන්තරයි නේද මේ දෙන්න අභ්‍යන්තරයි පුතේ ඒ දෙන්න අපි ගාව තියෙන්නේ නැත්නම් ව්‍යාපාරයක් නයි ව්‍යාපාරයේ සතුව තියෙන දේවල් එතකොට අවස්ථා හා තර්ජන ඒව පුතේ බාහිරයි හරි ඒව එළියේ තියෙන්නේ හරි අපිට එළියෙන් තමයි අවස්ථා එන්නේ ඒ වගේම අපිට එළියෙන් තමයි තර්ජන එන්නේ හැබැයි ශක්තියෙන් තියෙන අපි ගාව දුර්වලතා තියෙන්නේ අපි ගාව එහෙනම් අතික තියාගන්න ඕන මම නැවත කියනවා ශක්තියෙන් දුර්වලතා අභ්‍යන්තර සාධක දෙකක් අවස්ථා හා තර්ජන කියලා කියන්නේ බාහිර සාධක දෙකක් එහෙනම් ශක්තියෙන් දුර්වලතා අභ්‍යන්තරයි නම් අපි ගාව නම් තියෙන්නේ පොතේ අපිට ඒවා වෙනස් කරගන්න පුළුවන් මං කියන කාරණේ තේරෙනවා නේද ශක්තියෙන් සහ දුර්වලතා අභ්‍යන්තර නිසා අපි ගාව තියෙන නිසා අපිට ඒවා වෙනස් කරන්න පුළුවන් උදාහරණයක් විදිහට ශක්තියෙන් අපි ගාව තියෙනවා නම් අපිට පුළුවන් ඒ ශක්තියෙන් තව වැඩි දියුණු කරගන්න හරි ඒ ශක්තියෙන් අපිට වැඩි දියුණු කරගන්න පුළුවන් මොකද ඒවා අභ්‍යන්තර නිසා අපි ගාව තියෙන නිසා පුතේ දුර්වලතා අභ්‍යන්තරයි අපි ගාව තියෙන්නේ දුර්වලතා වැඩි දියුණු කරගන්නේ දුර්වලතා මොකද කරන්න ඕනේ? ඒක පුළුවන් තරම් අපි මොකද කරන්න ඕනේ නම් අඩු කරගන්න ඕන. පැහැදිලිද? ඊළඟට අවස්ථා බාහිරයි. අපිට පාලනය කරන්න බෑ පුතේ. තර්ජන බාහිරයි. අපිට පාලනය කරන්න බෑ.
අපිට පාලනය කරන්න බැරි වුණාට අපිට පුළුවන් ඒ අවස්ථා තියෙන අවස්ථා ටික අපි කොහොම හරි අල්ල ගන්න ඕන උපරිමයෙන් අපි අර ගන්න ඕන අපිට ඒක වෙනස් කරන්න බැරි වුණාට තියෙන අවස්ථා ටික අපිට අල්ල ගන්න පුළුවන් පැහැදිලිද ඒ වගේම තර්ජන බාහිරයි අපිට වෙනස් කරන්න බැ අපිට හැබැයි තර්ජන අපිට මග හරව ගන්න පුළුවන් පොතේ පැහැදිලි නේද දැන් උදාහරණයක් විදියට බහුතරයක් තාක්ෂණ වේදේ හදාන්න පන්තිවල මම දන්න විදිහට ගොඩක් වැඩ කරන්න ඇති දරුවෝ තමයි ඉන්නේ බහුතරයක් දෙනා වැඩ කරනවා අඩුයි ඒතර වැඩිපුර ඉන්නේ කෑ ගහන නිකන් කාලිනාස්ති කරන දරුවෝ වෙන්න පුළුවන් ළමයි වෙන්න පුළුවන් යාළුවෝ වෙන්න පුළුවන් ඒතර බලනකොට ඇත්ත මේක තර්ජනය ඇයි ඔයාලා නිමේ හැනහිල්ලේ හිස් පීරියඩ් එකක පොතක් අරගෙන පාඩම් කරන්න ගත්තත් වටේ ඉන්නේ උහදන්නේ වල දාන්න නේද නැත්නම් උදැල්ල දාන්න මොනවා හරි වලගේ භාෂාවෙන් කියන්න පුළුවන් හරි නැත්නම් ඒකට බාධා කරන තමා උත්සාහ කරන්නේ ඉතින් ඔයාලට තියෙන්නේ තර්ජනය හරි ඒ කියන්නේ ඒ පන්තියේ ඉන්න අනිත් ළමයි වැඩ කරන්නේ නිතර කෑ ගහනවා කියන්නේ ඔයාලට එන්නේ මොකද්ද තර්ජනය ඒත් ඔයාලා හැබැයි ඒ තර්ජනය කොහොම හරි මග හරව ගන්න ඕන ඔයාලට පුළුවන් හිස් පීරියඩ් එකකදී හරි පන්තියේ වෙලා ඉන්නේ නැතුව ඔයාලට පුළුවන් රයිට් මුං කෑ ගහන්නේ පන්තියනේ මම යන පොතක් අරගෙන පුස්තකාලෙට ඉල පුස්තකාලේ පාඩම් කරන අන්න ඔයාලා තර්ජනය මොකද කළේ මග හරව ගත්ත අපේ ජීවිතේ තර්ජනය නෝ පොතේ ඒක තමයි ජීවිතය කියන්නේ හරි ඊළඟට අවස්ථා හරි වලට උපරිම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් පැහැදිලිද හොඳ ගුරුවරු ඉන්නවා ඉස්කෝලේ ගුරුවරු හරි හොඳයි එහෙම හිතන්නකො ඉස්කෝලේ ගුරුවරු හරි හොඳයි ඕන දෙයක් ගිහලා අහපු සැනින් තියෙන වැඩේ පැත්තක දාලා ඒක කියලා දෙනවා හරි එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඔයාලා ඒක මග හරව ගන්න හොඳ නැහැ හරි ඔයාලා ගිහිල්ලා එන හැම ප්‍රශ්නයක්ම ටීචර් මට පොඩි ප්‍රශ්නයක් දෙනවා ටීචර් නිදහස් නම් මට මේක කියලා දෙන්න කියලා ඔයාලා ඒ අවස්ථාව අරගන්නවා පැහැදිලිද අවස්ථා තියෙනවා හැබැයි නිකන් ලොකු කමේ මම නම් යයි ඔය මිස්ගේ මුකුත් අහන්න එහෙම හිටියොත් හරි ඔයාලට ඒ අවස්ථාව ගන්න පුළුවන්ද බෑ හරි ඒතර අපිට සිද්ධ වෙනවා අර ටීචර් ගාවට ගිහිල්ලා හරි ඒ ටීචර්ගෙන් ඒදී අහගන්න අන්න අවස්ථා අපි අරගන්න ඕන එහෙම නැත්නම් වෙන කෙනෙක් ගිහිල්ලා හගෙන ඒ ටික කරගන්න. අපේ පන්තිවලත් ඉන්නවා. හරි අපේ පන්තිවලත් ඉන්නවා. අපේ පන්තිවලත් මගෙන් උපරිම විදිහට ප්‍රයෝජන ගන්න අය ඉන්නවා. හරි මාව උපරිම විදිහට ප්‍රයෝජනෙට ගන්න අය ඉන්නවා. ප්‍රශ්න අහලා නේද තියෙන නොතේරෙන තැන් නිතර නිතර ප්‍රශ්න අහලා වෙන යාලට අහු වෙන ප්‍රශ්න පාස් පේපර්ස් වල ප්‍රශ්න අහලා ඒතර නිතර මගෙන් ප්‍රයෝජනෙට ගන්න අය ඉන්නවා. හැබැයි ඒ අතරම අපේ පන්තිවල ඉන්නවා සාමාන්‍ය පන්ති එනවා. නෝට් එක ලියාගෙන යනවා ඒ කාරණා ටික විතරයි අර සාමාන්‍යයෙන් නේද අර කුරුණෑගල පන්තියක සාමාන්‍ය ගුරුවරයෙක්ගෙන් ඉටු කරගන්න කාර්යය විතරයි ගොඩක් ළමයි මගෙන් ඉටු කරගන්නේ හරි ගොඩක් අය හැබැයි ඒ අතරේ යම් ප්‍රමාණයක් ඉන්නවා අර කුරුණෑගල ගුරුවරුන්ගෙන් ඉටු කරගන්න බැරි කාරණා තියෙනවනේ ගොඩක් දුරට හරි දැන් ඒ ගුරුවරුන්ට ෆෝන් එකට මැසේජ් එකක් දැම්මොත් ෆොටෝ එකක් ගහලා ප්‍රශ්නයක් ඔය ගොඩක් දුරට ඔය ගුරුවරව බලන්නෙත් නැහනේ හරි ඔයාලට උත්තර එවන්නෙත් නැහැ සාමාන්‍ය ළමයි එහෙම කරන්න යන්නේ නැහැ ළමයි කෙනෙක් හිතේ බයක් වගේ තියෙනවනේ ඒ ගුරුවරුගෙන් මොකද ඒ ගුරුවරයා සහ ළමයි අතර ලොකු දුරස්ථභාවයක් ගොඩනැගිලා තියෙන්නේ. හරි ඒතකොට ළමයි එහෙම කරන්න යන්නේ නැහැ. හැබැයි දැන් අපේ පන්තියේ අවස්ථාව තියෙනවානේ අපි ගොඩක් නේද සමීපව නිතර කතා බහ කරලා එහෙම නෙන්නේ හොඳට දන්නවා මම ඔයාලව නමින් වඳුරනවා පැහැදිලිවම. හරි ඔයාලා ගැන හොඳට දන්නවා. ඒතකොට ඔයාලට පුළුවන් මාව උපරිමේ මගෙන් ඒ උපරිම ප්‍රයෝජනය අරගන්න. ඒතකොට ඒ අවස්ථාව තියෙනවනේ. ඔයාලා හැමෝටම මේ අවස්ථාව තියෙනවා. ඒතකොට ඒ කවුද මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. පැහැදිලි නේද එහෙනම් ඔන්න තර්ජන අවස්ථා බාහිරයි අපිට පාලනය කරන්න බෑ හැබැයි අවස්ථා අපිට උපරිමයෙන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් තර්ජන අපිට මග හරව ගන්න පුළුවන් ශක්තියෙන් දුර්වලතා අභ්‍යන්තරයි ශක්තියෙන් හඳුනාගෙන තවදුරටත් වැඩි දියුණු කර ගන්න ඕන දුර්වලතා හඳුනාගෙන පුළුවන් තරම් ඒවා මග හරව ගන්න නැත්නම් ඒවා අවම කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න ඕන පැහැදිලි නේ රයිට් අපි චුට්ටක් ටියුට් එක පැත්තට යමු දැන් යටින් විස්තරයක් දීලා තියෙන අපි කියවගෙන යමු. මෙහිදී අපේක්ෂිත නිෂ්පාදිත හෝ සේවාව සම්බන්ධයෙන් පවතින තත්වය හා අනාගතයේදී ඇතිවිය හැකි තත්වය පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයක් කරනු ලබන අතර එමගින් අනාගතයේ ඇතිවිය හැකි ගැටලු වලට කාර්යක්ෂම මුහුණ දීමේ හැකියාව ලැබේ. පැහැදිලිද? මෙහිදී අපේක්ෂිත නිෂ්පාදන හෝ සේවාව සම්බන්ධයෙන් පවතින தත්වය දැනට තියෙන தත්වය
සහ අනාගතයේදී මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් කියලා විශේෂයෙන් අනාගතයේදී මේවා වෙනස් වෙන්න පුළුවන් විශේෂයෙන් තර්ජන වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට මේක මම හිතන්නේ ඇත්ත කියලා වෙන්නේ බැරි වෙයි ගොඩක් උඩ ඒ වාරියපොළ ටවුන් එකේ අර කලාවත පාර පැත්තේ මහජන ලංකා බැංකුවට උඩින් ලොකු බිල්ඩින් එකක් හදනවානේ ඔයාලා දකින්න ඇති ඉතින් ගොඩක් අය කියනවා ඔය තිලක වර්ධන හරි මොන හරිම ලොකු ප්‍රෙඩිට් සාප්පුවක් දාන්න තමයි උත්සාහ කරන්න කියලා ඉතින් මේ මේ හදාන යන්නේ කියලා කට කතාවක් තියෙනවා මම නම් හිතන්නේ ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඒ වගේ ලොකු ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා මේ වගේ ටවුන් එකක නේද සාමාන්‍ය ටවුන් එකක් නේ මේ වගේ තැනක දාවි කියලා නමුත් එහෙම වුණොත් හරි එහෙම වුණොත් දැන් මේ වාරියපොළ සාමාන්‍ය මම අර කිව්වේ සාමාන්‍ය රෙදි වෙළඳාමේ නිරත වෙන සාමාන්‍ය ප්‍රමාණයේ කඩවල් තියෙනවානේ ඒතර යාළුවට දැන් මේක තර්ජනයක් වෙනවා අනාගතේදී ඒක දකින්න ඕන එතකොට හැමතිස්සෙම මේක දකින්න අනාගතේදී ඒ වගේ කෙනෙක් ඇවිල්ලා වාරියපොළ ලොකු රෙදි සාප්පුවක් දැම්මොත් අනිවාර්යෙන් අපිට ගැටලුවක් ඇති වෙනවා දැන් වර්තමානයේ එහෙම ගැටලුවක් නැහැ හැබැයි අනාගතේදී එහෙම වෙන්න පුළුවන් කියන එක දකින්න ඕන සමහරවිට අනාගතේදී මිනිස්සු රෙදි අඳින්නේ නැති වෙයි හරි එහෙමත් හිතෙන්න ඕන අනාගතේදී මිනිස්සු රෙදි අඳින්නේ නැති වෙයි එහෙනම් මම මේ රෙදි සාප්පුව විතරක් කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ මම තව මොන හරි ව්‍යාපාරයක් ඒත් එක පටන් ගන්න හදිසිය මිනිස්සු ඔක්කොම රෙදි අඳින එක නතර කළොත් මට රෙදි සාප්පුව කරගෙන ගිහිල්ලා වැඩක් නැහැනේ අර නිකම ටික යන්නේ මොනවාද අපි තොප්පි මහන්න ගත්තොත් ඉපදෙන මිනිස්සු ඔළුව හරි බෙල්ල හරි නැතුව මොකද කතාවක් කියනවා නේද හරි අපි තොප්පි මහන්න ගත්තොත් උපදිනෙවුන් බෙල්ල නැතුව හරි ඔළුව නැතුව හරි උපදිනවා කියලා. අර එහෙම කියනවනේ ඉතින්. ඒ වගේ සමහර විට මේක වෙන්නේ නැහැ මම නිකන් කියන්නේ නැහැ මම වාට තේරුම් ගන්න එහෙම දෙයක් වේ ඒ වගේ කියන්නේ ව්‍යාපාරික ලෝකේ වෙනස් වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්නයි කියන්නේ සමහර විට මිනිස්සු අඳුන් අඳින එක නතර කළොත් හරිද මොකක් හරි හිරදා මේ තියෙන දේවල් වල හැටියට එතකොට හරි රෙදි සාප්පුව එකක්වත් වැඩ නෑ සත්තුන්ට තමයි රෙදි අඳවන්න වෙන්නේ ඊට පස්සේ නේද එතකොට ඒක දකින්න ඕන හරි ව්‍යාපාරිකය කියලා කියන්නේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ ඉන්න කෙනෙක් කියන්නේ එම නැත්තම් විවසායකයෙක් කියලා කියන්නේ අනාගතයේදී එහෙම සිදු වෙන්න පුළුවන් වෙනස්කම්. ඒ කියන්නේ වෙනස්කම් පොතේ තර්ජන වෙන්න පුළුවන්. තව පැත්තකින් අවස්ථා වෙන්න පුළුවන්. පැහැදිලිද? තර්ජන වෙන්න පුළුවන් අවස්ථා වෙන්න පුළුවන්. ඒතකොට මේ තර්ජන අවස්ථා දෙකම දකින්න පුළුවන් වෙන්න අවශ්‍ය වෙනවා. ඒතකොට ඒකට තමයි මේ චදුවත විශ්ලේෂණය වැදගත් වෙනවා කියලා අපි කියන්නේ. හරි. අපි නැවත නෝට් එකට එමු. ඊළඟ දෙවෙනි කරුණේ කියනවා මෙහි ශක්තියන් හා දුර්වලතා highlight කරගන්න පුතේ ශක්තියන් හා දුර්වලතා අභ්‍යන්තර සාධක වන අතර තර්ජන අවස්ථා හා තර්ජන බාහිර සාධක වේ ඒ දෙක highlight කරගන්න ඒ දෙක highlight කරගන්න හරි ශක්තියන් දුර්වලතා අභ්‍යන්තරයි අවස්ථා තර්ජන බාහිරයි චදුවත විශ්ලේෂණයේ පියවර දෙකකින් යුක්ත වේ ශක්තියන් හා දුර්වලතා විශ්ලේෂණය අභ්‍යන්තර සාධක ගැන මුලින් බලනවා ශක්තියන් හා දුර්වලතා විශ්ලේෂණය අවස්ථා හා තර්ජන විශ්ලේෂණය ඒ විදිහට පියවර දෙකකින් යුක්තයි කියලා කියනවා රයිට් ශක්තියන් හා දුර්වලතා විශ්ලේෂණය කිරීම බලා ගන්න හැමෝම පොතෙන් හරි අපට පේන්නේ නැහැ නිතින් මම හිතනවා ඔයාලා බලාගෙන ඇති කියලා ශදුවත විශ්ලේෂණයේ පළමු පියවරයි ශක්තියන් හා දුර්වලතා ව්‍යාපාරයේ අභ්‍යන්තර සාධක මත තීරණය වේ. එබැවින් ශක්ති හා දුර්වලතා පාලනය කළ හැක highlight කරගන්න. ශක්ති හා දුර්වලතා පාලනය කළ හැක highlight කරගන්න. හරි ඒ ශක්ති හා දුර්වලතා පාලනය කරන්න පුළුවන් වෙන්නේ කොතේ අභ්‍යන්තර සාධක මත තීරණය වෙන නිසා. අපි ගාව තමයි තියෙන්නේ. හරි අපි ගාව තියෙන දේ අපිට වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලගේ තියෙන දුර්වලතාවයක් තමා අර අපි කියන්නේ පස්ස පැත්තට එළිය වැටෙනකන් නිදා ගන්නවා. හරි. එහෙනම් දෙන්න නැකිටින්නේ. හරි ඒකත් අම්මා කියලා නේද? නැකිටවන්න. එහෙනම් දුර්වලතාවයක් නේ ලොකු දුර්වලතාවයක් සාමාන්‍යයෙන් උදේම නැකිටින්න ඕන. මම නම් කියන්නේ ඒ කියන්නේ විභාගෙ ලියලා හිටියත් ඒ කාලෙදිත් පුළුවන් තරම් උත්සාහ කරන උදේම නැකිටින්න ගොඩාක් දවල් වෙනකන් නිදා ගන්නවත් එන්නේ. ඒ දවස හරි කම්මැලි දවසක් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් උදේම නැගිටලා ඒ තියෙන මොන හරි වැඩක් කරන්න. එතකොට මේ කියන්නේ මේ දවස හරි
ප්‍රබෝධමත්ව ක්‍රියාශීලීව වඩා ඵලදායී ලෙස ගත කරන්න පුළුවන්. එහෙම නැතුව නේද 8 9 වෙනකල් ඔහේ නිදාගෙන ඉඳලා හැරුණොත් ඒ දවසම කම්මැලි දවසක් වෙනවා. මං කියන්නේ විභාගය ඉවරනාට පස්සේ වුණත් එහෙම කරන්න එපා. හරිද? එතකොට ඔයාලා කවුරු හරි ඉන්නවා නම් ඔන්න ගොඩක් දවල් වෙනකන් නිදා ගන්න උදේට නැගිටින්නම මොනවා කළත් ඉතින් ඔයාලගේ දුර්වලතාවය. හැබැයි මන්ට තියා ගන්න පුතේ ওই දුර්වලතාවේ මග හරවන්න පුළුවන්. මොකද ඔක ඔයාලා ගාව තියෙන දුර්වලතාවක්. ඔයාලා ගාව තියෙන දෙයක් උත්සාහ කළොත් බැරි වෙන්නේ නැහැ කොහොමාරි නේද? ඒ මම ඔයාලට කියලා ඇති. පොඩි කෙමකුත් තියෙනවා. උදේම නැගිටින්න. පොඩි කෙම. මොකද්ද ඔය පොඩි කෙම? රෑ නිදා ගන්න කලින් හොඳ වතුරු වීදුරුවක් බීලා නිදා ගන්න. හරි? හොඳ වතුරු වීදුරුවක් බීලා නිදා ගන්න රෑ නිදා ගන්න කලින්. හරි? උදේ පහවදාට උදේම නැගිටින්න පුළුවන් ඔයාලට. හරි? කොහොමද කියලා මම කියන්නේ ඔයාලා තේරුම් ගන්න කොහොමද උදේම නැගිටින්නේ හොඳ වතුරු වීදුරුවක් දීපුවම කියලා. රයිට්. ඉතින් එහෙනම් ඔන්න මං කිව්වේ දුර්වලතා තියෙනවා නම් ප්‍රති ඒක අභ්‍යන්තර සාධකයක් අපි ගාව තියෙන එකක් අපිට ඒක පාලනය කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණේ කියන ශක්ති ව්‍යාපාරයේ දියුණුවට වැදගත් වෙන අතර දුර්වලතා ව්‍යාපාරයේ පරිහානියට හේතු වෙන්නේ. හරිනේ. ශක්ති අපේ ව්‍යාපාරයේ දියුණුවට හේතු වෙනවා. අපි ගාව තියෙන ශක්ති අපේ අනාගතය ලස්සන කරන්න හේතු වෙනවා. අපි ගාව තියෙන දුර්වලතා අපේ අනාගතය කැත කරන්න හේතු වෙන්න පුළුවන්. හරි. මේ නිසා ව්‍යාපාරයේ සතු ශක්ති හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගත යුතුය. හරි. ශක්ති ටික හඳුනාගෙන තව මොකද කරන්න ඕනේ? අපි වැඩි දියුණු කර ගැනීමක් කරන්න ඕනේ. රයිට් එහා පැත්තට එන්න. එමෙන්ම දුර්වලතා හඳුනාගෙන ඒවා ඇති වී ඇත්තේ කෙසේද යන්න සොයා බැලිය යුතු අතර ඒවා නැති කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලිය යුතුය. පැහැදිලි නේද? දුර්වලතා මොනවද කියලා හඳුනා ගන්න. ඒ දුර්වලතාව කොහොමද ඇති උනේ කියලා හඳුනා ගන්න. ඊට පස්සේ ඒ දුර්වලතාවම කරගන්න ක්‍රියාමාර්ග ගන්න. හරියට බුදුදහමේ චතුරාර්ය සත්‍ය දේශනාව වගේ තමයි. හරි. දුක දුර්වලතාව හඳුනා ගන්න. දුක හඳුනා ගන්න. දුක කියන්නේ මොකක්ද කියන්නේ? එනකට දුකට හේතුව හඳුනා ගන්න. හරි. ඊට පස්සේ නේද? ඒ දුක ප්‍රහාණය කරන ක්‍රමවේදය හඳුනා ගන්න. ඊට පස්සේ ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. දුර්වලතාවය හඳුනා ගන්න. හරි. දුර්වලතාවයට හේතුව හඳුනා ගන්න. දුර්වලතා ඒ හේතුම අදහරව ගන්න අවශ්‍ය කටයුතු හඳුනා ගන්න. ඒවා ක්‍රියාත්මක කරන්න. එතකොට දුර්වලතාවය මගහැරලා දුක හඳුනා ගන්න, දුකට හේතුව හඳුනා ගන්න, දුක ප්‍රහාණය කිරීමේ මාර්ගය හඳුනා ගන්න. ඒක ක්‍රියාත්මක කරන්න දුක කියන එක නැති වෙලා යනවා. ඒකම තමයි කියන්නේ. හැමතැනම මේ ලෝකේ සියල්ලයි තියෙන්නේ ওই දේ විතරයි. හරි. ඔය හතර. හරි. හේතුඵල ධමයක් තමයි ඔතන තියෙන්නේ. හරි. ඊළඟට පුතේ ශක්තියෙන් ගැන වෙනම පැහැදිලි කිරීමක් මම කරනවා. මේ බලන්න. ව්‍යවසායකයාගේ පාලනයට යටත් දැනටමත් ව්‍යවසායකයා සතුව ප්‍රදර්ශනය වන ශක්තියෙන් පිළිබඳව අවධානය යොමු කරයි. පැහැදිලි නේද? ව්‍යවසායකයාගේ පාලනයට යටත් දැනටමත් ව්‍යවසායකයා සතුව ප්‍රදර්ශනය වන ශක්තිය තමයි අපි මෙතනදී සලකා බලන්නේ. ඊළඟට ඒ අටතේ මොනවද සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් ව්‍යවසායකයෙකුට තියෙන්න පුළුවන් ශක්තියෙන් මොනවද කියන එක මෙතන පැහැදිලි, කියන්නේ මම ලියා ගන්න ඉඩ තියලා තියෙනවා. අපි කීපයක් එතන ලියාගමු. හරිද? රයිට්. ගන්න පළවෙනි එක. පළවෙනි එක නිෂ්පාදිතය පිළිබඳ ඇති. නිෂ්පාදිතය පිළිබඳ ඇති මනා දැනුම. නිෂ්පාදිතය පිළිබඳ ඇති මනා දැනුම. නිෂ්පාදිතයේ පිළිබඳ ඇති මනා දැනුම. හරි. දෙවෙනි එක ලියන්න. තාක්ෂණික විශේෂඥතාව. يعني හොඳ තාක්ෂණික දැනුමක් දෙනවා. තාක්ෂණික
විශේෂඥතාව තාක්ෂණික විශේෂඥතාව. හරි. ඒත් එක්ක චුටි කාරණයක්. දැන් මේ සතිය ඇතුළත වාරිය තුන ක්ලාස් එකේ කිසිම අර පන්ති කාඩ් නිකුත් කිරීමක් ටියුට් නිකුත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. මම දැන් ඊළඟට කරන 18 වෙනි පාඩමක් ටියුට් එකක කරන නිසා මම ඊළඟ සතියේ ඔයාලගේ ටියුට් එක වාරිපල ආයතනයෙන් තියන්නම්. එතකොට ඔයාලා ඊළඟ සතියේ ඒ ටියුට් එක අරගෙන තියාගන්න. මොකද ඒකේ අපි ටියුට් එකේම තමයි ලිවීම සිද්ධ කරන්නේ. එතකොට ඊළඟ සතියේ මම තියන්නම්. ඒ කියන්නේ ක්ලාස් එක සාමාන්‍ය විදිහට ඒ කියන්නේ ටියුට් නිකුත් කරන්න පටන් ගන්නවා කිව්වා සතියක ඉඳලා සතියකින් පස්සේ නැවත. එතකොට ඒ එහෙම ඕපන් කරපු ගමන් කවුන්ටරේ මම ආලගේ ටියුට් එක තියලා තියන්නම්. එතකොට කලින්ම ටියුට් එක අරගෙන තියාගන්න නැත්නම් අර අවසාන මොහොතේ ගන්න හිටියොත් අපි මෙහි පාඩම කරගෙන යනවා තව ඔයාලා ටියුට් එක අරගෙන නෑ. දැන් අර මට කවුද සඳුනිකා මං හිතන්නේ මේ කියන්නේ අපි වාදිකුල ක්ලාස් එකේ සඳුනි හරි කවුරු හරි. දැන් එයා මං හිතන්නේ ටියුට් එක අරගෙන නැති කතාවක් කිව්වා. දැන් ටියුට් එක දී ගන්න විදිහකුත් නැති වුණා. හරි. එතකොට ඒ වගේ අර ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ටියුට් එක කලින්ම අරගෙන තියාගන්න නැත්නම් ක්ලාස් එක පටන් අරගෙන සති දෙකක් විතර ගියාට පස්සේ ඔයාලා ටියුට් එක ගත්තොත් ඔයාලට අර මුල ටික නැවත ලියා ගන්න සිද්ධ වෙනවා වෙනම. හරිද? එතකොට ඊළඟ සතියේ මම ටියුට් එක තියන්න. දැනටමත් මට ටියුට් එක තියන්න පුළුවන් තිබ්බට වඩා ඈ. මොකද මේ ටියුට් නිකුත් කිරීමක් කරන්නේ නැති නිසා එතන පොඩි ගැටලුවක් තියෙනවා. හරි. ඒක චුට්ටක් ඔළුවේ තියා ගන්න. ඊළඟට පුතේ තුන්වෙනි එක ලියන්න කලමනාකරන අද්දකේම්. කලමනාකරන අද්දකේම්. කලමනාකරන අද්දකේම්. කලමනාකරන අද්දකේම්. කලමනාකරන අධ්‍යක්ෂක ඊළඟට හතර ලියන්න මානව සම්පත්. මානව සම්පත්. මානව සම්පත්. පස්වෙනි එක ලියන්න වෙළඳපොළ ප්‍රවේශයට ඇති ඉඩකඩ. වෙළඳපොළ ප්‍රවේශයට ඇති ඉඩ කඩ. වෙළඳපොළ ප්‍රවේශයට ඇති ඉඩ කඩ. වෙළඳපොළ ප්‍රවේශයට ඇති ඉඩ කඩ. හත් ඔන්න ශක්තියෙන් ටිකක් මං ඒ දුන්නේ ත්‍රේ වගේ ගැටලු නැතුව ඇති කියලා මං හිතනවා. පළවෙනි එක නිෂ්පාදිතයේ පිළිබඳ ඇති මනා දැනුම. ඒ කියන්නේ දැන් අපි සබන් හදනවා කියලා හිතන්නක ව්‍යාපාරයක් විදිහට. එතකොට මේ සබන් කියන නිෂ්පාදනය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවනේ යාට. හරි, හොඳ දැනුමක් තියෙනවා සබන් කියන නිෂ්පාදනය පිළිබඳ. ඊළඟට තාක්ෂණික විශේෂඥතාව. ඒ කියන්නේ සබන් නිෂ්පාදන ක්‍රියාවලිය තියෙනවානේ. දැන් අපි SFT කරන ළමයි වැඩ සබන් හදනවා ඒක කරනවානේ. එතකොට ඒ හදන විදිය පිළිබඳ හොඳ විශේෂඥ දැනුමක් තියෙනවා. ඒකයි මම අර ඔයාලට කලින් කිව්වේ, ඔයාල ව්‍යාපාර ලෝකයට එනකොට ඔයාලට පෞල් පසුබිමින් ව්‍යාපාර පිළිබඳව ලොකු දැනුමක් එන්නේ නැත්නම්, එහෙම නැත්නම් පෞලෙන් ව්‍යාපාරේ පසුබිමක් හැදෙලා නැත්නම් අපිට පුළුවන් ඉස්සෙල්ලා ව්‍යාපාරික ලෝකයේ පිළිබඳ ව්‍යාපාර පිළිබඳව අදහසක් ගන්න කොහේ හරි තැනක වැඩ කරලා. හැබැයි වැඩ කරනකොට මම කියවා ඔයාලා ඔළුවේ තියාගෙන මම මෙතන මේ සේවකයෙක් විදිහට ඇවිල්ලා වැඩ කළාට මගේ අරමුණ මම මෙතනින් අයින් වෙලා ගිහිල්ලා අවුරුදු දෙකකින් මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක. එතකොට ඔයාලා හිතන්නකෝ ඔයාලා වෙන කොහේ හරි වෙන සබන් කම්පැනියකට ගිහිල්ලා ඔයාලා වැඩ කරනවා. වැඩ කරලා ඔයාලා සබන් කියන්නේ මොනවද? හරිද? ඒ සබන් හදනකොට ඒ වගේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය මොනවද? හරිද? ඒ වගේ තියෙන්න ඕන ඒ ප්‍රමිති මොනවද? නේද? ඒ පිළිබඳ හොඳ දැනුමක්, ඒ නිෂ්පාදනය පිළිබඳ හොඳ දැනුමක් වල අරන් එනවා එතන. එහෙනම් මේ සබන් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ හොඳ දැනුමක්, ඒ භාවිත කරන යන්ත්‍ර සූත්‍ර පිළිබඳ දැනුමක්, ඒ තාක්ෂණික විශේෂඥතාවත් වල එතනින් අරගෙන එනවා. පැහැදිලිතරේ දැනුමක් නැත්තම් හොඳම දේ තමයි අවුරුද්දක් දෙකක් ගිහිල්ලා ව්‍යාපාරයක හොඳට මහන්සි වෙලා වැඩ කළා එතනින් අත්දැකීම අරගෙන එන්න පුළුවන්. රයිට්. ඊළඟට පුතේ තුන්වෙනි එක කියනවා කලමනාකරන අත්දැකීම. හරි.
යම් තැනක වැඩ කරලා කළමනාකරුවෙක් විදිහට හරි හරි ඔයාලා කළමනා කරන අධ්‍යක්ෂකවම අරගෙන තියෙනවා නම් ඔයාලට ඔයාගේ ව්‍යාපාරය කළමනා කරගන්න දැන් ලේසි වෙනවා. හොඳ කළමනා කරන අධ්‍යක්ෂකවක් තියෙනවා නම් ඒක යාට ශක්තියක් වෙනවා, ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. ඊළඟට හොඳ මානව සම්පතක් පතේ හරි හොඳ දක්ෂ මිනිස්සු ටිකක් ඔයාලා සතුව ඉන්නවා නම් ඒකත් ඔයාලට ලොකු ශක්තියක්. ඊළඟට වෙළඳපොළ ප්‍රවේශයට ඇති ඉඩකඩ. ඒ කියන්නේ ඔයාලා නිෂ්පාදනය කරන දේ වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඔයාලට ඉහළ හැකියාවක් තියෙනවා නම් ඉඩකඩක් තියෙනවා නම් ඒක ඔයාලා සතු තියෙන ශක්තියක් කියලා අපි කියනවා. පැහැදිලි නේද? රයිට්. ඒ ශක්තිය. ඊළඟට පුතේ දුර්වලතා බලන්න. ව්‍යවසායකයාගේ පාලනයට යටත් දැනටමත් ව්‍යවසායකයා සතුව ප්‍රදර්ශනය වෙන දුර්වලතා වෙත අවධානය යොමු කරයි කියනවා. පැහැදිලිද? ව්‍යාපාරිකයා සතුව ප්‍රදර්ශනය වෙන දුර්වලතා පිළිබඳව තමයි මෙතනදී අපි අවධානය යොමු කිරීම කරන්නේ. රයිට්. එතන මෙතනත් දැන් අපිට අර වගේ තියෙන පුළුවන් දුර්වලතා ටිකක් ලියා ගන්න පුළුවන්. පළවෙනි එක ලියා ගන්න නිෂ්පාදිතය පිළිබඳ අඩු දැනුම. නිෂ්පාදිතය පිළිබඳ අඩු දැනුම. නිෂ්පාදිතය පිළිබඳ අඩු දැනුම. නිෂ්පාදිතය පිළිබඳ අඩු දැනුම. හරි, ඒක තේරෙනවද නේද? අපි ඒක ශක්තියක් විදිහට කතා කළා. හොඳ දැනුමක් තියෙනවා නම් දැනුම නැත්තම් ඒක දුර්වලතාවක්. ඊළඟට ප්‍රාග්ධන ඌනතාව. ප්‍රාග්ධන ඌනතාව. ප්‍රාග්ධන ඌනතාව. හරි, මම මුලින් ඔය කතා කරද්දී ඔයාලට කියලා තියෙනවානේ ඔයාලට ව්‍යාපාරය පටන් ගන්න උවමනා වුණා තාම ඔයාලගේ අතේ සතේ නැහැ. ප්‍රාග්ධන ඌනතාවයක් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ල ප්‍රාග්ධන එනවා ඔයා ගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඊළඟට තුන්වෙනි එක නුපුහුණු සේවකයන්. අලගාව ඉන්නේ ඔක්කොම නුපුහුණු සේවකයෝ නම් ප්‍රශ්නයක් වෙනවනේ. නුපුහුණු සේවකයන්. නුපුහුණු සේවකයන්. ඊළඟ අඩු අද්දකේ. අඩු අද්දකේ. අඩු අද්දකේ. අඩු අද්දකේ. ඊළඟ මූල්‍ය කළමනාකරණ දැනුම අඩුවීම. මූල්‍ය කළමනාකරණ දැනුම අඩුවීම. මූල්‍ය කළමනාකරණ දැනුම අඩුවීම. මූල්‍ය කළමනාකරණ දැනුම අඩුවීම. හරි, අවසාන එක සේවක. සේවක. ඇලයිරක් සේව්‍ය. සේවක ඇලයිරක් සේව්‍ය. අයහපත් ආකල්ප. අයහපත් ආකල්ප. අයහපත් ආකල්ප. අයහපත් ආකල්ප. හරි, කියන්නේ දැන් අර සමහරට වැඩ කරන අයට මෙහෙම හිතෙන්න පුළුවන්, ඇයි අපි මේ කාගේවත් එකකට නැහින්නේ නේද? අන්න එහෙම. ඒතකොට ඒ අයහපත් ආකල්පනේ. දැන් ඔය ඉස්කෝලවලත් ඔය වගේ තත්ත්ව තියෙනවා නැතුවම නෙමෙයි. හැමදාම පාසල කියන එක, මොකද පාසල කියලා කියන්නේ ජීවිතේ ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් පරිසරයක්. දැන් මොනවා හරි විශේෂ වැඩසටහනක් පටන් ගත්තාම යම් පිරිසක් ඉන්නවා හැමදාම ඕක හරියන්නේ නැහැ, ඕක කරලා හරියන්නේ නැහැ. අන්න එහෙම අර අපි කියන ඍණාත්මක ආකල්ප තියෙන පිරිසක් ඉන්නවා, හැමතැනම ඉන්නවා. හරි, දැන් ආයතනයක වුණත් හැමතිස්සෙම මේ ඍණාත්මක ආකල්ප තියෙන සේවකයෝ හැම ඉන්න පුළුවන්. නැත්තම් අර
අයහපත් ආකල්ප තියෙන යලගම්. හරිතරේ අයහපත් ආකල්ප තියෙනවා කියලා කියන්නේ ඒක එච්චර ව්‍යාපාරයේ පැත්තෙන් සුදුසු නැහැ. පැහැදිලිද? අර සේවකයේ වුණත් හැමතිස්සෙම මේක මගේ ව්‍යාපාරයක් නෙමෙයි, ඒක මගේ ව්‍යාපාරයක් කියලා හිතන්න ඕන හිත හදා ගන්න පුළුවන් හිතලා. එහෙම නෙමෙයි, මෙහෙම හිතන්න පුළුවන්. මම මේකෙන් ගන්න සැලරි එකෙන් තමයි මගේ පවුල නඩත්තු කරන්නේ, මගේ දරුවන්ට උගන්වන්නේ, මගේ දරුවන්ට කන්න දෙන්නේ. මම මේ විදියට හරි ජීවිතේ ගොඩදාගෙන ඉන්නේ. මම මේ ආයතනයේ සේවය කරලා ගන්න වැටුපෙන්. ඒ නිසා මම ඒ ගන්න වැටුපට හරි ඒ ගන්න වැටුපට මම උපරිම සේවයක් ආයතනය වෙනුවෙන් සිද්ධ කරන්න ඕන. අන්න ඒ වගේ හොඳ ආකල්ප තියෙනවා. ඒ වගේම මේ ආයතනය දියුණු වුණොත්, මේ ආයතනයේ ආදායම වැඩි වුණොත් අපිත් පඩිය වැඩි වෙයි. අන්න ඒ විදිහට හොඳ ආකල්ප, යහපත් ආකල්ප තියෙන පිරිසක් ඉන්න ඕනේ. අනිත් පැත්තට දුර්වල ආකල්ප තිබුණොත්, ප්‍රතේ අයහපත් ආකල්ප තිබුණොත් ඒක ව්‍යාපාරයේ පැත්තට එච්චර සුදුසු නෑ කියලා අපි කියනවා. ඒ නිසා ඉතින් ওই කාලයකට සැරයක් ওই සේවකයන්ගේ නේද ඒ ආකල්ප යහපත් කරන්න පොඩි පොඩි දේවල් අපිට කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය මම දන්න සමහර හරි ආයතනවලින් දැන් ඔය සිංහල හින්දු අලුත් අවුරුද්ද තියෙන්නේ. එහෙම නැත්නම් දැන් දෙසැම්බර් දිම දැන් මේ කාලේ නම් ඒව එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ නිමාදු කාලේ හැම ඔක්කොම අහර මෙහෙ කලවංග වල ෆුඩ් සලට් එකක් වෙලානේ තියෙන්නේ. ඔය දැන් සාමාන්‍ය විදිහට දෙසැම්බර් නිමාඩු ඉවර වෙලා ජනවාරි නැවත ළමයි ඉස්කෝලේ යනවානේ. ඒතර ඒ සමහර ආයතනවලින් ඒ අර දරුවෝ ඉන්නවා නම් සේවකයෝන්ගේ එයාලට දෙන ඔය වෙනම පාර්සල් එක. ඒ පාර්සල් එකේ ළමයිට ඕන පොත්පත් එක හරි පෑන් පැන්සල් ටික ඒ ටික පාර්සල් කරලා දෙනවා. පොඩි තෑග්ගක් විදියට. හරි. ඒතර අර එතකොට මනස ඇතුලෙන් පොඩි යහපත් ආකල්ප මිනිස්සු තුල ගොඩ නැගෙනවා. හරි. ඊට පස්සේ දැන් සමහරට බෝනස් දෙනවා වගේ දේවල් කරනවනේ. සමහර ආයතන තියෙනවා අවුරුද්දට තුන් පාරක් දෙපාරක් බෝනස් දෙනවා ගොඩක් ආයතන වල. මම දැන් තරමේ එකක් තමයි ගොඩක් තැන්වල සිංහල හින්දු අලුත් අවුරුද්දට බෝනස් දෙනවා. ඊළඟට ගොඩක් දොඩට ක්‍රිස්මස් එකට බෝනස් දෙනවා. දැන් මම CICT වැඩ කරනකොට හැම මාස 3කටම වතාවක් බෝනස් දුන්නා. මහා ලොකු ගාණක් නෙමෙයි, සැලරි එකට අමතරව 20,000ක් විතර ඒ කාලේ හැටියට. දැන් අවුරුදු 8කට කලින් එතකොට හරි 8කට කලින් හැම මාස 3කටම සැරයක් ගන්න සැලරි එකට අමතරව 20,000ක් විතර වතාවක් බෝනස් එකක් විදියට දෙනවා. හරි. උතර සැලරි එකත් එක්ක හම්බ වුණා ටිකක් ලොකු ගාණක් හම්බ වෙනවා ඒ කාලේ හැටියට. මේට අවුරුදු 8කට කලින් මම කියනවා. පැහැදිලි. ඒතර ඒ දේවල් කරන්නේ ආයතනයක් විසින් හැමතිස්සෙම යහපත් ආකල්ප ඇති කිරීමේ බලාපොරොත්තු වෙන තමයි. එහෙම නැතුව ඇත්තටම අපිටම ආදරේ නිසාම නෙමෙයි. හරි, අපිට තියෙන මහා ලොකු ආදරයක් නිසා නෙමෙයි. අර අපේ ආකල්ප යහපත් පැත්තට හරවලා අපෙන් උපරිමය අරගන්න තමයි යලා උත්සාහ කරන්නේ. දැන් මම වට කියලා තියෙන්නේ දැන් මට ලැප්ටොප් එක දුන්නා. හරි, ෆෝන් එකක් දුන්නා. ඊළඟට ඩොංගල් එකක් දෙනවා. හරි, ඉස්සර නම් ඔය තිබුණේ රවුටර්ස් කියන එක තිබුණේ නැහැනේ, ඩොංගල් එකක්. දැන් මට ඇයි මේ දෙන්නේ? මේ වා දැන් ඔෆිස් එක ඇරිලා ගිහිල්ලා මේ ඩොංගල් එක ගහගෙන ලැප් එකට ඉන්ටර්නෙට් එකට හොඳ ෆිල්ම් ටිකක් එහෙම බලලා පහවදාට එන්න. ඒකටද දැන් මට ඔය ලැප් එකයි ඩොංගල් එකයි ටික ඔක්කොම දුන්නේ? ෆෝන් එක දෙනවා මේ ගෑල් ළමයාත් එක්ක හොඳට මල් කරලා පහවදාට හිතේ සතුටින් ඔෆිස් එකට එන්න. ඕකටද දුන්නේ? නෑනේ. හරි, ඇයි? දැන් මට ඔය ටික ලැබෙනවා කිව්වම මම හරි සතුටුයි. මරුනේ මට ලැප්ටොප් එකකුත් හම්බ වෙනවා. ෂා මරුනේ මට ඩොංගල් එකකුත් හම්බ වෙනවා. ෂා මරුනේ මට ෆෝන් එකකුත් හම්බ වෙනවා. මුලින් මගේ හිතේ සතුටක් ඇති වෙනවා. හැබැයි ටික ටික තමයි තේරෙන්නේ. අර හැමදේම තේරෙනවා කියන පුතේ පරණත වෙනකොටනේ. හරි, පරණත වෙනකොට හැමදේම ටික ටික තේරෙන්න ගන්නවා. පස්සේ තමයි තේරෙන්නේ මේ මට ආදරේට නෙමෙයි අතට මේක දුන්නේ. ගෙදර ගිහිල්ලත් මගෙන් යම් වැඩ කොටසක් මෙයාලා කරගන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමයි අතන තියෙන්නේ. හරි, හදිසිය මොන හරි වැඩක් කිව්වොත් මට දැන් මට ලැප් එකක් නැහැ නිසා එහෙම කියන්න බෑ. හරි, ඇයි? කම්පැනි ලැප් එකක් දෙයලා අනේ මෙහාට හරියට සිග්නල් නැහැ නේ. එහෙම කියන්න බෑ. ඩොංගල් එකකු දෙයලා තුද
ප්‍රමාණයකට අපිට අර ෆෝන් එකට වඩා සිග්නල් තියෙනවා ඩොංගල් එකක් ගහපතල වැඩ කරගන්න පුළුවන්. පැහැදිලි නේද? මට ෆෝන් එකක් නැහැ. එහෙම කියන්න බෑ. හරි. ෆෝන් එකකුත් දීලා තියෙනවා. හැබැයි අර මුලින් ඒව අපි ගන්නකොට හරි මුලින් අපි ඒව ගන්නකොට පොඩ්ඩක් සමාරුණේ කියන අදහස එනවා. මට මේ ටික ලැබුණානේ මම උපරිම සේවයක් කරන්න ඕනේ කියන අදහස මුලින්ම හිතට එනවා. පැහැදිලි නේද? right. ඊළඟට අපි එනවා දෙවෙනි පියවරට පොතේ අවස්ථා හා තර්ජන විශ්ලේෂණය කිරීම. දැන් අපි මේ කතා කළේ ශක්තින් හා දුර්වලතා විශ්ලේෂණය කිරීමනේ. දැන් අපි කතා කරනවා අවස්ථා හා තර්ජන විශ්ලේෂණය කිරීම. right. බලන්න අවස්ථා හා තර්ජන බාහිර සාධක වේ එබැවින් ව්‍යවසායකයාට පාලනය කළ නොහැක. highlight කරගන්න මේවා ව්‍යවසායකයාට පාලනය කරන්න බෑ. මොකද බාහිර සාධක නිසා. ශක්තින් හා දුර්වලතා ව්‍යවසායකයාට පාලනය කළ හැකි වූත් අවස්ථා හා තර්ජන බාහිර සාධක බැවින් පාලනය කළ නොහැක. අවස්ථා හඳුනාගෙන ඒවායින් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම කළ යුතු අතර එතන කළ යුතු වෙන්න ඕන කළ යුතු වෙන්න ඕන කළ යුතු උපරිම ප්‍රයෝජනයට පඩකින් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට හරිනේ කටයුතු වෙන්න ඕනේ. ඒ කටයුතු කියලා තියෙන්නේ ඒක හදාගන්න කටයුතු කළ යුතු අතර කටයුතු කළ යුතු අතර තර්ජන මග හරවා ගැනීමට උත්සාහගත යුතුයි. කලින් මම පැහැදිලි කළානේ අවස්ථා හඳුනාගෙන නේද? අර ඒවාලට ඔයාලා ඉදිරිපත් කරන ඕනම ප්‍රශ්නයක් කිසිම පැකිලීමකින් තොරව නෑ බෑ නොකියා ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන ගුරුවරයෙක් ඉන්නවා නම් ඒක ඔයාලට දෙන ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ඔයාල ප්‍රයෝජන ගන්න දැනගන්න ඕන. ඔයාලගේ පන්තියේ ඉන්න අනිත්‍යුන් එකෙක්වත් වැඩ කරන්නේ නැත්නම් උන් නිතර කෑ ගහන්නේ උන් නම් ඒක ඔයාලට තර්ජනයක්. ඒතර ඔයාලා කරන්න ඕනේ තර්ජනය මග හරවගෙන නැතු උන්ට ගහන්න යන්න එපා. හරි. ඒක ඊට වැඩි ප්‍රශ්නයක් වෙනවනේ. උන් මග හරවලා ගිහිල්ලා ලයිබ්‍රරියකට ගිහිල්ලා හරි පාඩම් කරන්න. ඒතර ඒ තර්ජනය අපි මොකද කරුවේ? මග හරවා ගැනීම කළා. පැහැදිලිනේ අවස්ථා උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න තර්ජන මග හරවලා යන්න. right. අවස්ථා කියලා වෙනම මාතෘකාවක් දීලා තියෙනවා. ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරයේ ඇති ධනාත්මක හා වාසිදායක සාධක. highlight කරගන්න පුතේ. ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරයේ ඇති ධනාත්මක හා වාසිදායක සාධක. තමයි අපි කියන්නේ එතකොට මේ අවස්ථා කියලා. එතකොට ඒ පිළිබඳව තමයි මෙතනදී අපි අවධානය යොමු කිරීම කරන්නේ. පරිබාහිර පරිසරයේ ඇති ධනාත්මක හා වාසිදායක සාධක. හරි. එහෙනම් අවස්ථා කීපයක් ව්‍යාපාරික ලෝකයේදී ව්‍යාපාරයකට ලැබෙන අවස්ථා කීපයක් මෙතන දීලා තියෙනවා. ඒ ටික ලියාගන්න ඉඩ තියලා තියෙනවා. අපි ඒ ටික සටහන් කරගමු. ලියන්න පළවෙනි එක වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම. ලියන්පතේ පළවෙනි එක වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම. වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම. වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම. වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම. හරි. දෙවෙනි එක ලියන්න අඩු තරඟකාරීත්වය. අඩු තරඟකාරීත්වය. අඩු තරඟකාරීත්වය. අඩු තරඟකාරීත්වය. හරි. දැන් BSD කරන දරුවන්ට තමා A level විෂය ධාරාව තුළ අඩුම තරඟකාරීත්වයක් තියෙන BSD කරන අයද ET කරන අයටත් යම් තරඟකාරීත්වයක් තියෙනවා. හරි. එයි මං එහෙම කියන්නේ දැන් සාමාන්‍යයෙන් BSD කරන ළමයි ප්‍රමාණය ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. ඔයාලගේ පාසලේ මට්ටම දිහා බලලා, තත්ත්වය දිහා බලලා BSD කරන ළමයි ප්‍රමාණයට සාපේක්ෂව දෙගුණයක් විතර ET කරනවා. BSD කරන අයට සාපේක්ෂව දෙගුණයක් විතර ET කරනවා. හැබැයි BSD කැම්පස් ගන්න ප්‍රමාණය වගේ දෙගුණයක් ET කැම්පස් ගන්නෙ නැහැ. ළමයි 200ක් විතර වගේ තමයි වැඩිපුර ගන්න. හරි. BSD 1100 ගානක් වගේ ගන්නකොට මම හිතන්නේ ET ගන්න 1300 ගානක් වගේ ප්‍රමාණයක් විතරයි. හරි. ඒතර ඒ යනවාට පැහැදිලි තරංගයේ වැඩි වෙනව කොතනද? ET වලදී තරංගයේ වැඩි වෙනවා.
හරි ඒවගේම තමයි සාමාන්‍යයෙන් BST වලදී ඔයාලා දන්නවා සමහරට B1යි C2 ගත්තාම සමහරට C3 ගන්න අවස්ථාවවලදීත් කැම්පස් යන්න chance එක තියෙනවා පැහැදිලිද හැබැයි දැන් අපි ගත්තොත් කොමර්ස් වගේ සමහරට A3 ගන්න කැම්පස් යන්න බැරි වෙන අවස්ථා තියෙනවා සමහර විට කොමර්ස් වලදී A3 අරගෙන කැම්පස් යන්න බැරි වෙන අවස්ථා තියෙනවා හරි සමහරට ආර්ට් වලදී A3 අරගෙන කැම්පස් යන්න බැරි වෙන අවස්ථා තියෙනවා පැහැදිලිද එතකොට එහෙම ගත්තාම තරඟකාරීත්වයේ අඩුම විශේෂ ධාරාව හරි තරඟකාරීත්වයේ අඩුම විශේෂ ධාරාව අපි කියනවා BST ඒක නිසා ඔන්න ඒක අවස්ථාවක් හරි ඒක අවස්ථාවක් ඒ අවස්ථාවෙන් පළ ගන්න එක පාලක බාරයි හරිද පැහැදිලි නේද රයිට් ඊළඟට 3 පාරිභෝගිකයන්ගේ 3 පාරිභෝගිකයන්ගේ පාරිභෝගිකයන්ගේ जीवन रटावे ඇතිවන වෙනස්කම් පාරිභෝගිකයන්ගේ जीवन රටාවේ ඇතිවන වෙනස්කම් जीवन රටාවේ ඇතිවන වෙනස්කම් පාරිභෝගිකයන්ගේ जीवन රටාවේ ඇතිවන වෙනස්කම් හරි 4 අඩු පිරිවැය ශ්‍රමයේ සුලභතාව අඩු පිරිවැය ශ්‍රමයේ සුලභතාව අඩු පිරිවැය ශ්‍රමයේ සුලභතාව 5 අඩු පිරිවැය යෙදවුම් සුලභතාව අඩු පිරිවැය යෙදවුම් සුලභතාව අඩු පිරිවැය යද උන් සුලභතාව හරි මෙහෙම උදාහරණයක් මෙහෙමයි මේ දේවල් වෙයිද නැද්ද කියලා මගේ නම් ඇත්තටම පොඩිවත් විශ්වාසයක් නැහැ රටේ තියෙන සාමාන්‍ය ප්‍රශ්න අමතක කරන්න මේ වගේ කතන්දර සමාජගත කරනවා දැන් ඔය මේ දවස්වල සමාජය තුල වැඩිපුර කතා වෙන දෙයක් තමයි අදාරුවන්නේ මේ රසායනික පොහොර සම්පූර්ණයෙන්ම භාවිතය තහනම් කරනවා කියන්නේ. ඔයාලට ආරංචි වෙලා ඇති. රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරන්න දැන් ක්‍රියාමාර්ග අර ගන්නවා කියලා කියනවා. තාම ගත ක්‍රියාමාර්ගයක් නැහැ එහෙම කියනවා. දැන් කියලා රට තුල නිකන් පොඩි කැළඹීමක් වගේ ඇති කරලා මිනිස්සු අතරින් කතා බහක් ඇති කරනවා. මම නම් දකින්නේ අපේ රටේ ඔහොම කරනවා කියලා කරපු කිසි දෙයක් නැහැ පොතේ. හරි කරනවා කියලා කරපු කිසි දෙයක් නැහැ. ඒක අර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ يعني එක බුද්ධ ගුණේකුත් තේනවනේ. බුදු ගුණේකුත් තේනවනේ මොකද්ද අර කියන දේ කරනවා කරන දේ කියනවනේ. අර මොකද යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී. එහෙම ගුණයක් අපි කතා කරනවනේ. හැබැයි අපේ රටේ පාලකයෝ කියලා කියන්නේ කියන කිසිවක් කරන්නෙත් නැති කරන කිසිවක් කියන්නෙත් නැති අමන જાතියක් නේ ඉන්නේනේ. අමන රැලක් නේ ඉන්නේ ගොන් රැලක් නේ ඉන්නේ ඒ නිසා ඉතින් ඕක කරයිද කියලා මම දන්නේ නැහැ මම නම් හිතන්නේ ඕක අර රටේ තියෙන අනිකුත් ප්‍රශ්න යට ගහන්න ගෙනාපු මිනිස්සු අතර කතා බහක් ඇති කරන්න ගෙනාපු පොඩි පොඩි මිනිස්සුන් පොඩි බෝලයක් දුන්න සෙල්ලම් කර කර ඉන්න පොඩ්ඩක් මේ ප්‍රශ්න ටික අමතක වෙනකන් ඔයාලා මේ බෝලෙන් එහාට මෙහාට නේද බෝලේ එහාට මෙහාට තල්ලු කර කර ඉන්න කියලා පොඩි බෝලයක් දීලා දැන් ඉතින් මිනිස්සු බෝලේ එහාට මෙහාට තල්ලු කර කර ඉන්නවා දැන් ඔක්කොම වෙන රටේ අනිත් ප්‍රශ්න ඔක්කොම මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා දැන් අර පෝට් සිටි ඒ ඔක්කොම ඉවරයි පොතේ හරි ඒ පෝට් සිටි එක චීනයට දෙනවා ඒ කතන්දර මොකුද දැන් මේ රසායනික පොහොර බෝලේ එහාට මෙහාට තල්ලු කර කර ඉන්න පෝට් සිටි බෝලේ දැන් පොඩ්ඩක් පැත්තකට දීලා තියෙනවා අපි නිකමට හරි හිතමු අපේ රටේ ඉන්න පාලකයෝ අර ගුණේ තියෙන පාලකයෝ කියලා කියන දේ කරන කරන දේ කියන කියලා එහෙම වුණොත් එනම් ඔය කියන දේ රසායනික පොහොර ගෙන්වීම දැන් පාලන නවතිනවා. ඒතර මේක තර්ජනයක් වෙනවා දැනට මේ රසායනික පොහොර ශේෂ්ත්‍රයේ ව්‍යාපාරික කටයුතු කරන අයට. ඒතර යාලා දකින්න ඕන දැන් අපිට අනාගතයේ ඉස්සරහට තව මාස කීපයකින් එන තර්ජනයක් එන්න. ඒතර ඒත් එක්ක එහෙනම් දැන් යාලා යොමු වෙන්න ඕන මොකද්ද? කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියකට යාලා ලහිලා වහ වහාම යොමු වීම කරන්න ඕන. එවගේ මේක අවස්ථාවක් වෙනවා දැනට කාබනික පොහොර නිෂ්පාදන ශේෂ්ත්‍රයේ ඉන්න ආයතනයකටනේ ඒක යාලක් දැන් අවස්ථාවක් වෙනවා ඒත්
එයාලා මේ අවස්ථාව තව ප්‍රයෝජනට අරගෙන තව තව මොකද කරන්න ඕනේ? එයාලගේ නිෂ්පාදන වැඩි කරන්න ඕන. තව එයාලගේ නිෂ්පාදනට අගය එකතු කළා. ඒ වගේ තව ගුණාත්මක වැඩි කළා. නේද? වෙළඳපොළට නිකුත් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ තව ඔය මං කියපු මට තව මේ වර්තමාන සමාජය තුළ දෙන්න පුළුවන් උදාහරණයක්. පේපර් එකේ සමහර අවස්ථාවලදී ඔයාලට පුළුවන් නම් 2019 පේපර් එක හොයාගන්න. ඔය 2019 පේපර් එකේ පොඩි ඡේදයක් දෙනවා පොතේ. එක්තරා මේ උපාධියක් සම්බන්ධ උපාධියක් අරගෙන තියෙන කාන්තාවක් මෙන්න මේ විදිහේ එයාගේ උපාධියේ නම වෙනම උපාධියක් තියෙන්නේ. එයා පටන් ගන්න යන ව්‍යාපාරික ශාස්ත්‍රයේ වෙනම ව්‍යාපාරික ශාස්ත්‍රයක්. එහෙම පොඩි ඡේදයක් දෙනවා. බලන්න පේපර් එක. ඊට පස්සේ ඒ ඡේදයට අනුව මෙයා ගාව තියෙන ශක්තිය මොකද්ද? මෙයා ගාව තියෙන දුර්වලතාව මොකද්ද? මෙයා ගාව තියෙන මෙයාට තියෙන සෝරි මෙයාට තියෙන අවස්ථා මොනවද? අවස්ථාවක් මොකද්ද? මෙයාට තියෙන තර්ජනය මොකද්ද? එහෙම අහලා තිබුණා. බලන්න එක අරගෙන හරි ලේසි, හරිම ලේසි ඇත්තටම අමාරු නෑ. එතකොට දැන් මේ වගේ සිද්ධියක් ඕකේ ලියලා ඔයාලගෙන් අහන්න පුළුවන් ඒ අවස්ථා තර්ජන මොනවද කියන එක. ඒක නිසා ඒ පොඩක් අර ඒ කියන්නේ සිද්ධි අධ්‍යයනය කියලා කියන්නේ අපි සාමාන්‍ය කැම්පස් එකේදී ගන්න සිද්ධි අධ්‍යයනය. එතකොට ඒ සිද්ධියක් මූලික කරගෙන තොරතුරු ලබා ගැනීම හැකියාව වලට තියෙන්න අවශ්‍ය වෙනවා. හරි. ඊළඟට මෙතන 4-5 කියලා කියන පුතේ අඩු පිරිවැය ශ්‍රමයේ තුලබතාව. ඒ කියන්නේ ශ්‍රමය අඩු පිරිවැයකට අඩු වියදමකට ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒක අවස්ථාවක්. හරි. එතන දැන් අපිට මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා හිතන්න ඒ ව්‍යාපාරයට වැඩිපුර මිනිස්සු අවශ්‍ය වෙනවා. මිනිස් ශ්‍රමය තමයි මෙතනට වැඩිපුර අවශ්‍ය වෙන්නේ. හරි. එතකොට අපි බලන්න ඕන අපි මේ ව්‍යාපාරයේ දාන්න යන පැත්තේ පොතේ අපි මේ ව්‍යාපාරයේ දාන්න යන පැත්තේ ශ්‍රම සුලභතාව කොහොමද අපිට අඩු පිරිවැයකින් ශ්‍රමය අරගන්න පුළුවන්ද? අපි බලන්න ඕන. එහෙම පුළුවන් නම් අන්න අපිට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් එතනදී. පැහැදිලි නේද කියන එක? රයිට්. ඊළඟට අඩු පිරිවැය යදවුම් කියන්නේ දැන් අපිට හිතමු ඒකට මොන හරි අමුද්‍රව්‍ය අවශ්‍යයි කියලා. එතකොට ඒ ප්‍රදේශයේ අඩු වියදමකින් ඒ අමුද්‍රව්‍ය ටික ගන්න පුළුවන්ද? අපි බලන්න ඕන. ඒකයි මේ කියන්නේ අඩු පිරිවැය යදවුම් සුලභතාව කියලා. රයිට්. දැන් අපි ওই කතා කරලේ අවස්ථා. ඊළඟට අපි එනවා පුතේ තර්ජන ටික බලන්න. ඔන්න තර්ජන යටතේ මෙහෙම කියනවා ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර වූ පරිසරයේ ඇති ඍණාත්මක මෙන්ම අහිතකර සාධක වෙන හයිලයිට් කරගන්න. දැන් අතන පුතේ මං කිව්වා අවස්ථා කොහොමද පැහැදිලි කළේ? පරිබාහිර පරිසරයේ තියෙන ධනාත්මක හා වාසිදායක තත්ත්ව. දැන් මෙතන කියනවා බාහිර පරිසරයේ තියෙන ඍණාත්මක හා අහිතකර සාධක නැත්නම් අහිතකර තත්ත්ව අපි කියනවා මොනවා කියලාද? තර්ජන කියලා. පැහැදිලි වෙන නේද? රයිට්. එහෙනම් අපි තර්ජන ටික මෙතන සටහන් කරගමු. ලියන්න මේ විදිහට විවිධ නීති රීති හා ලියාගන්න විවිධ නීති රීති හා විවිධ නීති රීති හා රෙගුලාසි ඇතිවීම විවිධ නීති රීති හා රෙගුලාසි ඇතිවීම දැන් අර මං රසායනික පොහොරවල කිව්වේ ඒක නෙමෙයි නේද විවිධ නීති රීති හා රෙගුලාසි ඇතිවීම ඊළඟ එක දේශීය ඇලෙරක් විදේශීය ඇලෙරක් විදේශීය තරගකාරීත්වය ඊළඟට ස්වාභාවික විපත් ඊළඟ සමාජ සංස්කෘතික හා
සමාජ සංස්කෘතික හා ආගමික බලපෑම ආගමික බලපෑම සමාජ සංස්කෘතික හා ආගමික බලපෑම කම්කරු අසහනය වැඩි වෙයි. මෙතන මේ අසහනය කියන අර වෙන අදහසක් නෙමෙයි. කම්කරු අසහනය. අසහනය කියන්නේ ඉතින් අර පීඩනය වගේ. ඒ වගේ අදහසක් මෙතන තියෙන්නේ. කම්කරු අසහනය වැඩි වෙයි. මෙතන වල වෙන වචනයකුත් අහලා. වෙන වචනයක් කියන්නේ වෙන අදහසකිනුත් අහලා තියෙනනේ අසහනය කියන්නේ. ඒ ගැල්ම හිම් බයින සමහර කොල්ලොන්ට ඒකට මාර අසහනයක් තියෙන කියලා එහෙම කියනවා. असहने ये असहने के अंदर यार जिन्हें पैदा किया असहने या नेतना असहने के ने गोड़ा पीड़ने के इन्हें पते आप फिर अपने गोड़ा दूर टेक काम करो पीड़ने के इन्हें ने तो मुकद ये अलग तब सैलकियो तो वेतन ले भी नहीं मुकद बते वेतन किया ने पढ़िए किया ने कमाई ने सैलरी के लापी किया ने तो यार प्रमाणवत वेतन या क्लेबिन ने सैलरी का क्लेबिन ने ඒත් නොයෙ කුත් ප්‍රශ්න ගොඩක තමා මිනිස්සු ජීවත් වෙන්නේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සු. ඉතා අතලොස්සක් 100ට 1ක් වගේ ඉතා ඉහළ සැප සම්පත් විඳින්මින් ජීවත් වෙනවා අපේ රටේ. හරිද? ඉතා විශාල පිරිසක් 99ක් විතර. හරි? නොයෙ කුත් තාඩන පීඩන මැස නොයෙ කුත් අසහනකාරී තත්ත්වයන් මත තමා ජීවත් වෙන්නේ. පැහැදිලිද? එතකොට තමන්ගේ ව්‍යාපාරයේ හරි ව්‍යාපාරය හා සම්බන්ධ සේවකයොට නොයෙකුත් ඒ වගේ බාහිරව බලපාන අසහනකාරී තත්ත්වයන් තිබුණොත් ඒක බලපානවා තමන්ගේ ව්‍යාපාරයට. ඒකයි ඒ කියන්නේ. රයිට්. එලකට 6 අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම. අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම. අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම. අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම. හත පොලි අනුපාතයේ ඉහළ යාම. පොලි අනුපාතය ඉහළ යාම. පොලි අනුපාතය ඉහළ යාම. පැහැදිලි නේද? ඉදිරියේ ටික තර්ජන වන්න. හරි ඊළඟට ශද්වත විශ්ලේෂණයේ වැදගත්කම කියලා මාතෘකාවක් දීලා තියෙනවා. දැන් ඇත්තටම ඔයාලට අදහසක් තියෙනවා ශද්වත විශ්ලේෂණය කියන්නේ මොකද්ද? ඒ තුලින් මේ වැදගත්කම් ටික තේරුම් ගන්න බැරි කමක් නැහැ. මම වැදගත්කම් පහ කියවන්නම් අහගෙන ඉන්න. පළවෙනි එක කියනවා පුතේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා ඇති ශක්තියෙන් දුර්වලතා අවස්ථා හා තර්ජන පිළිබඳව විශ්ලේෂණය කළ හැකි විමේ. ඉතින් අපි මේක තමයි මේ කරන්නේ. ඒක වැදගත්කමක් විදිහට දීලා තියෙනවා. තරගකරුවන් පාරිභෝගිකයන් පිළිබඳ හදාගන්න අවබෝධයක් ලබාගත හැකි වේ. අර පළවෙනි එක ඇතුළේ තියෙන කම තමයි එළියට නැවත වෙනම අරගෙන කියන්නේ. ව්‍යාපාරයේ හා එහි තරගකරුවන්ගේ ශක්තියෙන් හා දුර්වලතා එගෙීමට හැකි වීම. ඇත්තදම හපවර පළවෙනි එක ඇතුළේ තියෙන එකක් අය වෙනම එළියට අරගෙන ඔය කියනවා. හතර නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ හා ඒවා කාර්යක්ෂමව නිෂ්පාදනය හා අලෙවි කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ. හරි. කන නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ ඒ කියන්නේ අපි බලන්න ඕනේ පොතේ අවස්ථා මොනවද කියලා නේද? මොන භාණ්ඩේ නිෂ්පාදනය කළොත්ද අපිට අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර යනවා අපි ඔන්න නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ මොනවද කියලා හඳුනා ගන්නවා. ඒවා කාර්යක්ෂම නිෂ්පාදනය කාලෙදි කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පස්වෙනි එක තරඟකරුවන්ගේ ක්‍රියාකාරකම් අගය කිරීමට හැකි වේම. ඒ කියන්නේ තරඟකරුව මොනවද කරන්නේ? යාලා සමහර විට හොඳ හොඳ දේවල් කරන්න පුළුවන්. අපි ඒව ගැන හොයලා බලනවානේ. ඒ හොයා බැලීම තුළින් අපිට ඒවත් යම් අගය කිරීමකට වාචනය කරන්න මේ තුලින් පුළුවන් වෙනවා කියනවා. ඔනපතේ ශද්වත විශ්ලේෂණය සම්බන්ධව ওই ටික අපිට කතා කරන්න තියෙනවා. හරි. ওই ටික හොඳට කියවලා පාඩම් කරලා තියාගන්න. ඊළඟට අපිට තියෙනවා මම කිව්වා ක්‍රම තුනක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි අපි කිව්වේ ගවේෂණය නැත්නම් ශද්වත විශ්ලේෂණය. ඊළඟට දෙවෙනි ක්‍රමයේ තියෙනවා පොතේ වෙළඳපොළ සමීක්ෂණය.
හරි වෙළඳපොළ සමීක්ෂණය නැත්නම් අපි කියනවා මාකට් ඇනලයිසිස් කියලා. එතකොට දැන් මේ වෙළඳපොළ සමීක්ෂණයේදී අපි කරන්නේ වෙළඳ يعني පැහැදිලිව අපි ගිහිල්ලා අධ්‍යයනය කරනවා විවිධ ක්‍රම ඔස්සේ අධ්‍යයනය කරනවා මේ ඒ බාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළේ යම් අවස්ථාවක් තියෙනවද කියන එක පිළිබඳව අපි විවිධ ක්‍රම ඔස්සේ අධ්‍යයනය කිරීමක් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපිට මිනිසුත් එක්ක සාකච්ඡා කරලා බලන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡාවක් විදිහට මිනිසු ගාවට ගිහිල්ලා කතා කරලා බලන්න පුළුවන්. මෙහෙම මෙහෙම බාණ්ඩයකට ඔයාලගේ තියෙන නැඹුරුතාව මොකද්ද? ඔයාලා මොකද හිතන්නේ මෙවැනි බාණ්ඩයක් අපි වෙළඳපොළට හඳුන්වලා දොන්න? අන්න ඒ වගේ අපිට පුළුවන් ප්‍රති වෙළඳපොළ තුලට ගිහිල්ලා පාරිභෝගිකයත් එක්ක සාකච්ඡා කරලා සංවාදයක් ගොඩනගාගෙන ඒ තුලින් වෙළඳපොළ ඉල්ලුම පිළිබඳව නැත්නම් මේ වෙළඳපොළ අවස්ථාව පිළිබඳව යම් විශ්ලේෂණයක් කරන්න ඒකට තමයි අපි කියන්නේ වෙළඳපොළ සමීක්ෂණය කියලා. ඉතින් ඒකට ඔය එක ක්‍රමයක් විතරයි මම කියුවේ මේ සංවාද හරහා අපිට මේ දේ කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් ක්‍රම අපිට තියෙනවා. අපි ඒ ක්‍රම ටික මේක තුල සාකච්ඡා කිරීම කරමු. ඉස්සෙල්ලා මම ඔයාලට වෙළඳපොළ සමීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එකේ අර්ථ දැක්වීම ලියාගන්න දෙන්නම්. ලියාගන්න මේ විදිහට වෙළඳපොළ අවස්ථා හා වෙළඳපොළ අවස්ථා හා වෙළඳපොළ අවස්ථා හා පවතින සම්පත් ඇගීම මගින් වඩාත් උචිත ව්‍යාපාරික අවස්ථා වඩාත් උචිත ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සඳහා කරනු ලබන සමීක්ෂණ වෙළඳපොළ සමීක්ෂණ ලෙස හැඳින්වේ වෙළඳපොළ සමීක්ෂණ ලෙස හැඳින්වේ. හරි, උතර ඒ අර්ථ දැක්වීම පාඩම් කරලා තියා ගන්නවාලා. ඊළඟට පොතේ වෙළඳපොළ සමීක්ෂණයකින් ලබාගත හැකි තොරතුරු කීපයක් මම ඔයාලට ලයිස්තුගත කරලා දීලා තියෙනවා. පළවෙනි එක අපේක්ෂිත නිෂ්පාදනය සඳහා පවතින ඉල්ලුමේ ස්වභාවය. හරි, කොච්චර ඉල්ලුමක් තියෙනවද වෙළඳපොළේ කියන එක. වෙළඳපොළේ පවතින තරඟකාරීත්වය, වෙළඳපොළ ධාරිතාව, ඒ කියන්නේ මේ සඳහා කොච්චර වෙළඳපොළ ධාරිතාව කියන්නේ අතරම කොච්චර පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවද, අපි කියන කස්ටමර් බේස් එක, හරි, තියෙනවද කියන එක. ඊළඟ පවත්නා වෙළඳපොළ ලබාගත හැකි වෙළඳපොළ, කියන්නේ දැනට පවතින වෙළඳපොළ, ඒ වගේම තව අපිට මේක يعني තව විවෘත නොවුණු වෙළඳපොළවල් තියෙන පුළුවන් පොතේ. හරි, අපි අත්පත් කර නොග කවුරුත් අත නොගහපු වෙළඳපොළවල් තියෙන පුළුවන්. හරි, ඒතර අපිට ඒව මොනවද කියලා හඳුනා ගැනීම හැකියාවක් වෙනවා. ඒකයි කියන්නේ පවත්නා වෙළඳපොළ සහ ලබාගත හැකි වෙළඳපොළ. හරි, තවමත් විවෘත නොවුණු වෙළඳපොළවල් තියෙන පුළුවන්. බෙදා හැරීමේ මාර්ගවල ස්වභාවය. හරි, يعني කොහොමද මේ බාණ්ඩ හා සේවා බෙදා හැරීම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳවත් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි හා පැත්තේ කීපයක් දීලා තියෙනවා. මිලිහි හැසිරීම. හරි, මේ වෙළඳපොළ සමීක්ෂණය තුළින් වෙළඳපොළේ අදාළ බාණ්ඩ සඳහා
කොහොමද මිල හැසිරීම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳවත් අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට කොහොමද පාරිභෝගිකයාගේ හැසිරීම හරිද පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. ඊළඟට සාධක උපයෝජනේ. උපයෝජනේ කියන්නේ පරිභෝජන කියන්නේ ප්‍රයෝජනෙට ගන්නවා කියන එකම තමයි. ඒ කියන්නේ මේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය සාධක තියෙනවානේ. ඒ සාධකවල උපයෝජනය එහෙම නැත්නම් ඒවා ප්‍රයෝජනෙට ගැනීම කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳවත් අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට පුතේ වෙළඳපොළ සමීක්ෂණ ක්‍රියාවලිය ගත්තහම අපි පියවර හතරක් ඔස්සේ මේක සාකච්ඡා කරනවා. පළවෙනි පියවර විදිහට අපි කියනවා වෙළඳපොළ ගැටලුව හඳුනා ගැනීම හා අරමුණු පිහිටුවා ගැනීම. හරි, ඉස්සෙල්ලා අපි වෙළඳපොළ ගැටලුව මොකක්ද කියලා හඳුනාගෙන ඊට පස්සේ අපේ අරමුණු මොනවද කියන එක අපි පිහිටුවා ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට පර්යේෂණ සැලැස්ම සංවර්ධනය කෙරේ. හරි, ඊළඟට අපි කොහොමද පර්යේෂණ ක්‍රියාවලිය කරගෙන යන්නේ කියලා සැලසුම් කරන්න ඕන. ඊළඟට පර්යේෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම. අර අපි සැලසුම් කරගත්ත විදිහට පුතේ ඒක ක්‍රියාත්මක කිරීම කරනවා. ඊළඟට වාර්තාකරණය. ඊට පස්සේ අපි ගත්ත තොරතුරු වෙනම නේද ඒවා ලිඛිතව වාර්තා කිරීම සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් පියවර හතර මාත්‍රික කියමු මතකයෙන්. පළවෙනි එක වෙළඳපොළ ගැටලුව හඳුනා ගැනීම හා අරමුණු පිහිටුවා ගැනීම. දෙවෙනි එක පර්යේෂණ ක්‍රියාවලිය සැලසුම් කිරීම. තුන්වෙනි එක පර්යේෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම. හතරවෙනි එක අපි කියනවා වාර්තාකරණය. පැහැදිලි නේද? රයිට්. එතකොට ඕක අර පොඩි චාට් එකක් විදිහටත් මම දාලා තියෙනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. අපි විනාඩි 10ක බ්‍රේක් එකක් අරගෙන ඊළඟට වෙළඳපොළ ගැටලුව හඳුනා ගැනීම හා අරමුණු පිහිටුවීම ඉඳලා ඉස්සරහට කතා කරගෙන යමු. එක දිගටම කරනවට වඩා හොඳයි. විනාඩි 10ක බ්‍රේක් එකක් අරගන්න, පොඩ්ඩක් ඔළුව නිදහස් කරගන්න. අර මම මුල් ඔන්ලයින් ක්ලාස් වලදී කිව්වා වගේ ෆෝන් එකෙන් ඔළුව පොඩ්ඩක් S2 පොඩ්ඩක් පැත්තකට අයින් කරලා පොඩ්ඩක් S2ට නිදහස දීලා විනාඩි 10කින් නැවත ෆෝන් එක ඉස්සරහට එන්න. ඕ ලැප් එක ඉස්සරහට එන්න. රයිට්.